धम्मस्वन कालो अयं भदन्ता धम्मस्वन कालो अयं भदन्ता अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स අපි හැම නිතරකම උදේ ඉඳන් රෑ වෙනකල් උදේ ඉඳන් රෑ වෙනකල් නම් රෑ රාත්‍රිය නිින්දෙදි අපි මේ ලෝකෙට අහු වෙන්නේ ලෝකෙට අහු වෙන්නේ මොනවද? එහෙනම් ලෝකෙ ආස්වාද කරන්නේ කොතනද? ලෝකෙට අහු වෙන්නේ මොනවද? ලෝකෙට අහු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් අහු වෙනවා. මෙන්න මේ විදිහට අහු වෙනවා. ඔච්චර හරි අහු වෙනවා. ඒ තුල ආස්වාද කරනවා. ඔක දැන් නලිය නලිය ළඟ ළඟ වෙන වැඩක් නෙමෙයි. මෙන්න අහු වෙනවා මෙන්න ආස්වාද කරනවා. මෙන්න අහු වෙනවා මෙන්න ආස්වාද කරනවා. උදේ ඉඳන් රෑ වෙනකම්. කොතනද මේ? කොහමද මේ? තෝංචක් දතු අහු වෙනවා. අහු වෙනවා. අහු වෙනවා කියන එක විඳිනවා. තදලෙසත් විඳිනවා නන්දි රාග ලෙස. අහු වීමේ තියෙන විඳනේ නේ. හා आयतन 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 मोनवाद आयतन मोनवाद आयतन चक्कायतने सोतायतने ගානා යතනේ ජීවා යතනේ කායා යතනේ මනා යතනේ එතකොට ඔය විදිහට ආයතන හයේ ක්‍රියාව ආයතන හයේ මේ ආයතන කියන එකේ තේරුම මොකද ආයතන කියන වචනේ තේරුම මොකද ආයතන ඇත ස්පර්ශයි ආ ආයත ආයත අහු වෙනවා අපේ භාෂාවෙන් කියමුකෝ අපි නේද නැවත නැවත කියන අදහස තමයි ඒ කියලා නේද चक्कायतने महामेरु महामेरु पर्वत महा विशाल ඒ වින්දනය තුළ තමයි මහා විශාලත්වයක් තියෙන්නේ හදාගත්තු තියෙනවට නෙමෙයි අපි 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 විහිං හදාගත්තා වූ විශාලත්වය එහෙම නැත්නම් එහි තියෙනව මොකද්ද මේ වටිනාකම වින්දනය බොහොම හරබර විදිහට ඒ වින්දනය තමයි ඉතින් අපිට මුළු ජීවිතේම කොටින්ම කියනවනම් ආ අපි ජීවත් වෙනවා කියන්නේ ඒකේ ඉතින් මෙන්න මේ මෙතන තියෙන දෝෂය මනවින් වැටහෙන තරමට තමයි ඔය ආයතන හයේ ශූන්‍යත්වය දකින්න පුළුවන්කම ඉන්නේ. ඉතින් මේ සම්බන්ධව පැහැදිලි කිරීමේ සූත්‍ර දේශනාවක්ම තියෙනවා. මොකද්ද මේ
මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කාණ්ඩේ මහා සලායතනික සූත්‍රය. මහා සලායතනික සූත්‍රය. ඉතින් බුදුරජාණන් වහන්සේ චවැත්වුණ දෙව්රම්බේරේ වැඩවාසය කරන අවස්ථාවේ බුදුන් වහන්සේලාට මහණෙනි කියලා ආමන්ත්‍රණය කරනවා. වහන්සේ කියලා භික්ෂුන් වහන්සේලා පිරිවදන් දෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට වදාරනවා. මොකද්ද? මහණෙනි, තොපට මහා සලායතන පర్యాయ දෙසමි. මහා සලායතන පర్యాయ දෙසමි. ඒ අසව මනාකොට මෙනෙහි කර. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ එසේ කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ මහා සලායතන පర్యాయ දේශනා කරා. කොහොමද? මහණෙනි, චක්සුස ඇති සැටි මාර්ගඥානෙන් නොදනිමින් නොදකිමි. ඇහි ඇති හැටියේ මාර්ගඥානයකින් දන්නෙත් නැ දකින්නෙත් නැ. ඒ වගේම රූපය රූපයන්ගේ ඇති සැටිය නොදනිමින් නොදකිමි. චක්කු විඥානයේ ඇති සැටිය නොදනිමින් නොදකිමි. චක්කු සම්ප ස්පර්ශයේ ඇති සැටිය නොදනිමින් නොදකිමි. සුඛ වේවයි දුක්ඛ වේවයි උපේක්ඛා සහගත වේවයි චක්කු ස්පර්ශ හේතුයෙන් යම් වේදිතයක් උපදිනේ නම් එහිද ඇති සැටි නොදනිමින් නොදකිමි. චක්සුසේහි සංරාග කෙරේ ඇලෙනවා. සංරාග වෙනවා කියන චක්සුසේහි ඇලෙනවා. රූපේහි සංරාග කෙරේ ඇහි ඇලෙනවා, රූපේ ඇලෙනවා. චක්සු විඥානේහි සංරාග කෙරේ, චක්කු ස්පර්ශේහි සංරාග කෙරේ. සුඛ වේවයි දුක්ඛ වේවයි උපේක්ෂාහගත වේවයි චක්කු ස්පර්ශ හේතුයෙන් යම් වේදිතක් උපදිනේ නම් එහිද ඇලේ. ඔන්න දැන් මේ 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 කියාපු ටික නිරතුරුවම කවුරු ගාවද වෙන්නේ? රහතන් වහන්සේ ළඟද? බුදුජාණන් වහන්සේ ළඟද? බුද්ධජනන් ළඟ. මේ අපි ළඟ නිතරම සිද්ධ වෙන ටික ඔය කියන්නේ. ඇහ සම්බන්ධ. ඒ අනික් ආයතනත් එහෙමයි. කනනාසය දිව ශරීරය කියන අනික් සම්බන්ධත් එහෙමයි. මේ පැහැදිලි කරන්න මුලින්ම චක්ෂු ඇහ සම්බන්ධ උනේ. එතකොට නොදනිමින් නොදකිමි. එතකොට පුහුදුම් භාවය, එහෙම නැත්නම් සසරට පත් සත්වයාය කියන්නේ මොකද්ද? මේ සම්බන්ධව ඇහ සම්බන්ධව දන්නේත් නැහැ. ඒ සිදුවෙන ධර්මතාවය දකින්නෙත් නැහැ. රූපේ සම්බන්ධව දන්නේත් නැහැ. ඒ ධර්මතාවය රූපේ ස්වභාවය දකින්නෙත් නැහැ. ඉතින් දැන් බලන්නකෝ, හදිසියෙම අපිට යම් කෙනෙක් එහෙමද යම් දෙයක් යම් සිද්ධියක් මෙහෙම දකිනකොට ඇහැට අපි දන්නේ නැහැනේ. ඇහැ පිළිබඳව අපිට අමතකයි. මේක දකින්නේ මේ ඇහෙන් කියලා එක අමතකයි. ඒ දකින රූපය මේ බාහිරයක් කියන්නේ අපි දන්නේ නැහැ. දකින රූපය කියන කොටස බාහිරයක් කියන්නේ අපි දන්නේ නැහැ. මේක බලන මම මගේ ඇහැ ගැන මතකත් නැහැ. දැන් මොකද්ද අපිට හැප්පෙනකොටම දකින්නේ? මොකද්ද හැප්පෙනකොටම අහුවෙන්නේ? මොකද්ද ඇඩ රූපයක් හැප්පෙනකොට මේ පිළිබඳව දැනගැනීමක් එනකොට මොකද්ද වෙන්නේ අපිට? මේ අම්මනේ පුතානේ. එතකොට මොකද වෙන්නේ? මගේ කියන අදහසත් එක්කලාම අර හැප්පෙන එක බරපතල ලෙස අයිතිකාරකමක් වෙනවා. පොතක් නම් මේ මගේ පොතනේ. එතකොට මේ මගේ පෑනනේ. ඉතින් බලන්න පෑන කියන එකත් ඉතින් ලොකු දෙයක් නෙමෙයි. මේ මගේ පෑනනේ. ඉතින් එතකොට මොකද වෙලා තියෙන්නේ? උදේ ඉඳන් රෑ වෙනකම් මේ මගේ මම මොනවත් එක්කලාද? වටපිටාවේ ඇහැට හැපෙන ඒවායි මේ කතා කරන්නේ. ඇහැට හැපෙන ඒවාත් එක්කලා මගේ දුව දරුව, මගේ ගේදර, මගේ ජීවිතේ, මගේ පත පුත, ඊගාවට මේ විදියට අපිට ඒ බැදෙන බැඳිල්ල තුල කෙදෙකුට මොකද්ද මේ ඇහි ධර්මතාවය ගැන හෙවීමක් හිතෙන්නේ.
ඇසක් ඇති උනේ කොහොමද? ඇසේ යථාභූත தත්ත්වය පිළිබඳව ගැතේීමක් තේරුමක් ගන්න ක්‍රමයක් නැහැ. අදහසක් නැහැ. ඊගාවට මුණ ගැහින දේවල් වල ඇත්ත தත්ත්වය. ඒවා ගොඩ නැගිලා තියෙන ආකාර මොනවද කියලාවත් සරස් ගාලා හිතලා බලන්න අදහසක් එන්නේ නැහැ. දැන් මොකද්ද හැප්පෙනකොට මොකද්ද වෙන්නේ? ඒකත් එක්කලා ඒ මුණ ගැහින ඇහැට හම්බෙන කාරණෙත් එක්ක මොකද වෙන්නේ? දැඩි බැඳීම. එතකොට ඒ දැඩි බැඳීම මෙතන විස්තර කරනවා කොහොමද? සංරක්තව සංයුක්තව සම්මූඩව ආස්වාදයේ දක්වමින් විහරණ කරන ඔහුගේ මතු පංච උපාදාන ස්කන්ධය උපච්ඡේදයට යති. සංරක්තව සංයුක්තව. ඒ කියන්නේ අර මොකද්ද මේ ඒ අපිට හම්බ වෙන වස්තුව ඒක පණ ඇති හෝ නැති හෝ වස්තුව පිළිබඳව උණුසුම් කරනවා. ඒ වස්තුව පිළිබඳව අපි මොකද වෙන්නේ මේ නිකන් අපි ඒක ඒක මාසන්තක දෙයක් එහෙම නැතිනම් ඒ වස්තුව පිළිබඳව අනාගත පංච උපාදානස්කන්ධ හැදෙන විදිහට ඒ කියන්නේ ඒක දැක්කා දැකපු එක පිළිබඳව ඉදිරියට සිතේ නලියන ගතියක් එනවා. ඉදිරියට මොකද දැන් පොතක් දැක්කා නම් මේ පොත ඉදිරියටත් තියෙනවා. මේ පොතේ අවශ්‍යතාවය මට ඉදිරියටත් තියෙනවා. එතකොට දැන් මේ දැක්ක විතරක් නෙමෙයි දැන් එයා පිළිබඳව හැඟීමක් ඇති උඩා විතරක් නෙමෙයි ඒක ඉදිරියටත් තියෙනවා. ඒ ඉදිරියටත් පවත්වන එකට කියන්නේ සංරක්තව. ඈ ඊගොඩ සංයුක්තව. සංයුක්තයි කියන්නේ වියුක්ත නැහැ. ඒ කියන්නේ පොත මගින් වියුක්ත නැහැ. ඇහෙන් රූපේ වියුක්ත නැහැ. එතකොට ඒ දැන ගැනීම වියුක්ත නැහැ. වියුක්තයි කියන එකේ තේරුම අපි පටිච්චසමුප්පන්නයි මේ හේතු මේ හේතු ප්‍රත්‍ය මේක වෙන්නේ මේ ඵලයේ හේතුව නැ නිතරම මුණ ගැහෙන මොහොත සැනේ මිසක්කම් ඊට එහායක් ඒකට නැ කියන ඒ අර්ථයෙන් ඉන්නේ නැ එන්නේ මොකද්ද නිතරම සංයුක්ත බව. ඒ කියන්නේ මේ පොත තියෙන දෙයක් විකටම මගේ දරුවා ඉන්න දෙයක් ඉන්න කාරණා මගේ අම්මා ඉන්න කෙනෙක් එතන කන්නු තිය දනුත් ඉන්න මතරත් ඉන්නවා ඒ කියන දැඩි එකගතාවයෙන් තමයි එදියා බලන්නේ. මොකද්ද? සංයුක්තයි. ඒ වගේම සම්මූඩයි. මෝහමය ස්වභාවය. මූඩයි කියන එකේ තේරුම අර මූඩ ස්වභාවය. මූඩ ස්වභාවය කියන්නේ මොකද්ද? මේ නිකන් රැවටිච්ච ස්වභාවය. රැවටිලා. ඒ සම්බන්ධව රැවටිවා. රැවටිීමක් ඇතිලා මූඩ භාවයට පත් වෙනවා. මෝහමය ස්වභාවයකට පත් වෙනවා. සංරක්තයි සංයුක්තයි සම්මුඩයි ආස්වාදගත වෙලා ආස්වාද ජනකයි ඈ හම්බෙන කාරණේ පිළිබඳ ඇහැට හම්බෙන කාරණේ පිළිබඳ ආස්වාද ජාන. එතකොට දක්වමින් විහරණ කරන ඔහුගේ මතු පංච උපාදාන ස්කන්ධය උපච්ඡේදයට යති. එහෙනම් මතුර දැන් දැකපේක මතුවට තියෙන දෙයක් දැන් හම්බෙච්ච එක මතුවටත් කියනවා කියන බරපතල විශ්වාසයක් අපිට ගොඩ නැගිලා. ඒ හින්දා මොකද වෙන්නේ? මේ මාත් ඉන්නවා මාවට තියෙන දේවලු අද මේ මොහොතේ විතර නෙමෙයි දිගටමක් තියෙනවා. කියන දැඩි බැඳීමකට වැටිලා. ඔහුගේ පුනර්භවය පිණිස වැටෙන නන්දිරාගත සහගත වූ ඒ තන්නේ අභිනන්දනය කරන තෘෂ්ණායක් ඇද්ද ඔහුට ඒ තෘෂ්ණායද විශේෂයෙන් වැඩි. ඔහුගේ කාය ධරත්වයද වැඩි. එතකොට දැන් ඔය දුකට හේතු ආශාවයි කියන වචනයක් තියෙනවනේ. දුකට හේතු ආශාව. එතකොට දැන් මේ ආශාව මොකක් හින්දාද? අර සංරක්ත සංයුක්ත සම්මුඩ ආස්වාද ජනකම නිසා. දැන් ඔය කාරණේ නෑ යථාභූත දැක්ක උත්තමයට රහතන් වහන්සේට මහරහතන් වහන්සේට මේ මුණ ගැහින් යමෙක් මුණ ගැහුණා නම් අම්මා හෝ වේවා ඥාතියා හෝ වේවා යම් ද්‍රව්‍යමය දෙයක් හෝ වේවා ඒ මුණ ගැහුණා නම් ඒ මුණ ගැහිීමේ මොහොත පමණයි ඒත් මුණ ගැහිීමේ කතන්දර විතරයි. දැන් අපිට එහෙම නෙමෙයි මේ මුණ ගැහිච්ච එකත් එක්කලා
මොකද්දෝ නැද්ද ඉස්සරහට ඒ සම්බන්ධව බරපතල විශ්වාසනීය ආස්වාදජනක බව නිකන් මුණ ගැහිලා කතා බහ කරන් අතර වෙන ස්වභාවයක් නෙමෙයි අපිට හැම එකක් එක්ක අපි වටා ඇහැට හැපෙන කනට හැපෙන ඒවත් එහෙමයි දිවතර විනාශනේ හැම පැත්තට මේ ඇහ සම්බන්ධනේ අපි කතා කරන්නේ මොකද්ද මේ ඇහැට පේන ඒවත් එක්කලා අපිට තියෙනවා ඒක මොකද්ද ආය ඔය ආයතනික වෙන්නේ ඒකමයි ආය ආයිත් ඒ ක්‍රමේ ඒ වර්ගේ ඒ හැඩේ ඒ ක්‍රමේ ඒ විදිහටම තියෙන්නේ ඒ විදිහටම තියෙයි කියලා හැම බැඳීමක් අභිලන්දනය කිරීමක් ඒවා ඒකම තමයි මොකද්ද වෙන්නේ පුනර්භවයට කාරණය වෙන්නේ ඈ පුනර්භවය කියන එකේ තේරුම මොකද්ද අපි ළඟ මේ ගැඹුරු සිටි ඈ මෙහෙ රූපයක් දැකලා ඒ පිළිබඳව ආස්වාද කරලා ඒ පිළිබඳව මේ මොකද්ද මේ සංයුක්ත නිකම් මුලා වෙච්ච ගතියකින් ඒකට බැඳුනා කියන්නේ ඒ ඒ ඒ සිද්ධිය එතනින් අතහැරලා යන්නේ නැහැ මොකද මේ ගැඹුරු සිටේ ඒක අභිනන්දනය වෙනවා ගැඹුරෙන් සතුටු වෙනවා ඒ පිළිවන් නන්දනය වෙනවා කියන එකේ තේරුම ආස්වාද කරනවා සතුටු වෙනවා ගැඹුරින් මේ සම්බන්ධව නිද්‍රෝපගත භාවයක් ඇති වෙනවා. දැන් ඒකෙන් අපි අර මොකද්ද කියන්නේ මේ අනුශේ ධර්ම කියන්නේ. එතකොට අනුශේ ධර්ම දුරු වීමේ ක්‍රමේ එන්නේ නැහැ. ඈ අර මොනවද මේ දැන් අර බොල් බීජයක් අපි හිතමුකෝ දැන් බොල් වෙච්චි මොනවද මේ වී ටිකක් ඊළඟට මොනවාරි බොල් වෙච්චි ධාන්‍ය ටිකක් අපි මොකද කරන්නේ හොඳට වතුරක් කරලා උද පොර තියෙන පස් තියෙන තැනක අර බොල් බීජ වහලා මේ පැල කරන්න හදනවා ඉතින් අපේ මේ පැල කරන්න හදන එක කොහෙත්ම සිද්ධ වෙන දෙයක් නෙමෙයි මොකද බීජ බොල් නිසා පැදෙන්නේ නැහැ. ආ දැන් අපේ ඇහැට යමක් හම්බෙච්චාම අර කියාපු මොකද්ද? සංක්‍රක්ත සංයුක්ත සම්මූඩ ආස්වාද ජනක බව නැත්ත? මොකද වෙන්නේ? අර පැලෙන්න හැකියාව නැහැ. පැලවීමේ හැකියාව නැති නිසා ඒක එතනින් ඉවරයි. ඒ මුඩ ගැහිම, ඒ කතා කිරීම ඒක එතනින් ඉවරයි. පළවෙන ගතිය නැහැ. දැන් අර පළවෙන ගතිය මොකද්ද? ඒකට අපි කියනවා මොකද්ද? ගහ ගෙඩියක නම් මේ කියන්නේ මොකද්ද? ඇටයක නම් ඒක උද්භිද ස්වභාවයේ බීජ නේ. අපි මේකට කියනවා භව බීජ. භවය තුල නැවත ප්‍රරෝහණය වෙන්න, නැවත හට ගන්නට ඕන කරන ශක්තිය. භව බීජ ශක්තිය ඒකට අපි කියන්නේ කර්ම ශක්තියක් කියලා. මෙන්න මේ කර්ම ශක්තිය කියන එක තමයි මෙතන මේ පැහැදිලි කරන්නේ මොකද්ද මේ අර මොකද්ද මේ අර නන්දි රාග සහගත වූ ඒ තන්නේ අභිනන්දනය කරන තෘෂ්ණායෙක්ද්ද ඒ තන්නේ කියන්නේ එතකොට දැන් අද අපිට මිනිසත් භාවී මානව වර්ගයා වශයෙන් භාවිතා වෙලා අතහැරීමත් එක්කලා මිනිස්කමට හරියන්නට උපදින ක්‍රමයේ තියෙනවා සමහරක් වෙලාවට දැන් හරකෙක් ගත්තොත් මේ තවත් මොකක් හරි සත්වෙක් ඒ සත්වනිකායක ඒ අයට මොකද වෙන්නේ මැරිච්චාම ඒ තන්නේ උපදින්නේ කියන්නේ මේ එයාගේ මනෝමූලික අර අනුශේධ ධර්ම කියන කොටස හැමෝටම එකයි. නමුත් අර අනුශේධ ධර්මයන්ගේ අර ඒ මට්ටම් මේ මිනිස් වර්ගයා වෙන්න තියෙන මට්ටම නෙමෙයිනේ හරකෙක් ගාව තියෙනා වූ මට්ටම.
හරකගාවත් රාග පටික දිට්ඨි බවරාග අවිද්‍යාදී කොටස පවතිනවා. මිනිහගාවත් රාග බවරාග අවිද්‍යාදී කොටස පවතිනවා. ඒ වචන වලට අදාළ ඒ සිද්ධිය. නමුත් ඒකේ මට්ටම් වල කියන වෙනස. ඒ මට්ටම් වල නන්දි රාග සහගත ලෙස මේක භාවිත වෙලා අතහැරෙනවා. ඒ කියන්නේ අනේක ජාති සත්වනිකාවල උපදින්න පුළුවන් මට්ටම් වල මේක භාවිත වෙලා අතහැරෙන එක තමයි පෙන්වන්නේ. මෙතන මේ ඒ තන්නේ කියලා පෙන්නුවේ ඒකයි. උපාදාන. එතකොට ඒ තන්නේ තෘෂ්ණායක් ඇද්ද? ඔහුට ඒ තෘෂ්ණායේ විශේෂින් විශේෂයෙන් වැඩි ඔහුගේ කායදරතයෝද වැඩිති. කායදරතය කියන්නේ කය දෘඩභාවය. ඒ වගේ චෛතසික දරතයෝද වැඩිති. සිතේ ඇතිවෙනා වූ දෘඩභාවය. ඒ කියන්නේ මොකද්ද? මේ යමක ඇලෙන තරමට කය ගොරෝසු වෙනවා. අර දැන් රහතන් වහන්සේගේ මේ කායික ස්වභාවය බැලුවොත් එම අර පිණ්ඩපාතය කරන දාන වන්දනා ගහක් ඇතුළේ වාඩි වෙලා ඉන්න ස්වභාවය. ඒ වගේ උන්වහන්සේගේ විහරණය සක්මන් කිරීමේ විහරණය. එතන දෘඩභාවයේ දර්ථභාවයේ නැ දැඩි බව නැ ඒ ඒ ඒ ඒ කායික ස්වභාවය. දැන් අපි යමක් කරෙහි ආස්වාද කරමින් ඒ යමක් හොයමින් දගන වෙලාවට කටයුතු කරන වෙලාවට කයිත් ඇති වෙනවා ඒකට අනුරූප වෙන ආකාරයට ඒකේ කයි දෘඩභාවය. ඒ වගේ සිතිවිලි වලත් ඇති වෙනවා. එතකොට අර තමන් ළඟම පහළ වෙන්නා වූ සිතිවිලි වල ශූන්‍යත්වය දකින්න පුළුවන් හැකියාව නැහැ. චිත්ත විවේකේ නැහැ. ඒ සිතිවිලි විවේකයේ තුල වේශයටපත් වෙනවා. වේශය කියන්නේ ඒකේ දෘඩභාවයටපත් වෙනවා. කයෙත් තේ දෘඩභාවය පවතිනවා. කයේ සිතේ කායදරතයෝද චෛසික දරතයෝද වැඩෙති. කායික සංතාපයෝද වැඩෙති. එතකොට කයේ සංතාපය කියන එකේ තේරුම වේශකර ස්වභාවය. ඒකත් වැඩෙනවා. චෛසික සංතාපයෝද වැඩෙති. සිතේ වේගත් වැඩි වෙනවා. එතකොට කායික පරිදාහයෝද වැඩෙති. පරිදාහය කියන එකේ තේරුම අනගා ගූල්නවා වගේ කල්පනා කරනවා. ඒකේ වෙහෙස හිටිනවා. යමක් එක එකතු වෙච්චාම ඒකේ වෙහෙස හිටිනවා. ඒ වෙහෙස ගතිය කාය පරිදාහය කියන්නේ අර දහදිය දානවා වගේ පිටර කායික වශයෙන් මානසික වශයෙන් ඒ චෛසික ධර්මයන් වැඩෙනවා. ඒ වගේම කාය සුඛේ චේතෝ කාය දුක්ඛේ චේතෝ දුක්ඛ වැඩි වෙනවා. මොකක් කියන්නද? ඇහැට යමක් කැපිච්චාම ඒ හැපෙන එකේ නොදැක්කොත් නොදන්නගත් නොදැනීම නොදැකීම නිසා ඇහැ ගැන නොදැනීම නොදැකීම නිසා ඒ වගේම රූපය ගැන නොදැනීම නොදැකීම නිසා සිද්ධ වෙන දේ චක්කු ස්පර්ශය පිළිබඳව නොදැනීම නිසා ඒ චක්කු වේදනා ඇහැ නිසා ඇති වෙන විඥාන පිළිබඳව නොදන්න නිසා ඊගාර සුඛ දුක් උපේක්ඛා වේදනා පිළිබඳව නොදැනීම නොදැකීම නිසා සිදු වෙන්නේ මොකද්ද? භවයේ නැවත උත්පත්ති ලබන්නට උදර්භවය ලබන්නට අවශ්‍ය කරන හැකියාව සංවර්ධනය වෙනවා. එහ සම්බන්ධත්වයි ඊගාවට කරණාසේ දිව ශාරීරිය කියන හදේ කියන මේ හයිපොලටම උක අදාළයි. ඊට පස්සේ මෙන්න මේකේ අනිත් පැත්ත පේනවා බුදුරජාණන් වහන්සේ. දැන් අරක අපිට තවත්දා පැත්තනේ. දැන් ඉස්සලා කතා කරුවේ අපි අහුවෙලා ඉන්නේ කොහොමද? සත්‍යය අහුවෙලා ඉන්නේ. ඊගාවට මෙන්න මේකෙන් ගැලවෙන හැටි පේනවා බුදුරජාණන් වහන්සේ. මහණෙනි චක්ෂුසේ යථා භූතව දකිමින් දනිමින්. ඔන්න ඇහැ පිළිබඳව යථා භූතව දකිමින් දනිමින්. ඊගාවට රූපේ පිළිබඳව යථා භූතව දනිමින් දකිමින්. චක්කු විඥානයේ පිළිබඳව යථාභූතව දකින්න දනිමි. චක්කු සම්පස්සේ පිළිබඳව යථාභූතව දනිමින් දකිමි. චක්කු සම්පස්සේ හේතුවෙන් සුඛ වේවයි දුක් වේවයි නොදුක් නොසුව. ඒ කියන්නේ උපේක්ඛා වේවයි වේදනාවක් උපදීද ඒවායේද යථාභූතව දනිමින් දකිමි. චක්සුසේ නොඇලී
අන්නේ යථාභූත භාවය දකින්න නම් ඇහි ඇලෙන්න. ඊළඟට රූපේ නොඇලෙයි. චක්ෂු විඥානේ නොඇලෙයි. චක්කු සම්පස්සේ නොඇලෙයි. චක්කු සම්පස්සේ හේතුවෙන් සුඛ වේවයි දුක් වේවයි උපේක්ඛා වේවයි වේදනා උපදීද ඒ වාගේ නොඇලෙයි. දැන් නොඇලෙන්න මොනවද දක්වද්ද? නොඇලෙන්න මොනවද දක්වද්ද? ඔව්. යතහ ස්වභාවය. ඇසේ යතහ ස්වභාවය. චක්ෂුෂේ යතහ ස්වභාවය පිළිබඳව දැන් අපි මෙතෙක් ගොඩාක් කතා කරලා තියෙන නිසා වචන දෙක තුනකින් බලන්න කියන්න. ඇසේ යතහ ස්වභාවය යතහ භූත බව කොහොමද අපි දකින්නේ? ඇසේ ඇහි ප්‍රසාදය සහිත ඇහි ප්‍රසාදාත්මක ස්වභාවය යතහ භූත බව අපි දකින්නේ කොහොමද? මේක ඇති తත්වය. ඇහැක ඇති తත්වය. ජීව වායුමයි ආහාරයේ රස කුටුසේ එකතු වෙලා එන හදයාසිතව ගෙනගෙන ශක්තියෙන් ඇහි ප්‍රසාදය පවත්වා ගැනීමට උදව් වෙන. හරි. ඇහි ප්‍රසාදය පිළිබඳව ඔබතුමිය කිව්වා. ජීව වාතයයි ආහාරයේ සියුම් කුටුසුයි නැසෙදකොට ශක්තිය රස දෙක හත ගන්නවානේ හදේ ළඟ නේද? ඒ ශක්තිය රසනේ මුළු සිරුර පුරාම වදිනවා. එතකොට ඒක සිරු පුරා කියන්නේ ඇහැගාවත් අදිනවා. එතකොට චක්කු ප්‍රසාදය හරි. චක්කු ප්‍රසාදේ ප්‍රසාදේ යථාභූතය ඔබ කිව්වා. එච්චරද? නෑ සම්නාස ඒකට වර්ණ සටහනයි. ඒවට ඒ වර්ණ සටහන අරම මේ සිද්ධියට ඉස්සර ඒක අපි දෙවෙනුව කතා කරමු මේක. චක්ෂුසේ පිළිබඳව කොමනයි මේ කතා කරන්නේ. චක්ෂුසේ පිළිබඳව යථාභූතය දකින්නයි කියනකොට දැන් ඔබතුමිය කතා කරුවා ඒක තරඟ ඒක හරි ප්‍රසාදාත්මක ස්වභාවය. ඈ ඒක දිගක් නැහැ ශරණයයි නේද? අර ශක්තිය රස්ව හට ගන්නව නැසෙනවා. එතකොට යත ඇහි ප්‍රසාදේ ශරණයයි. ඉපමණද ඇස පිළිබඳව යථා භූතව තව බලනකොට තව මොනවද බලන්නේ? චක්කු ප්‍රසාදේ පිළිබඳව හරි. ඈ චක්කායතනයක් විදිහට චක්කුෙන් චක්කායතනය චක්කු ධාතුව. ඔව්. හතරේ. චක්කු ධාතුව චක්කායතනේ චක්කු ඉන්ද්‍රිය. ආ එතකොට චක්කු ධාතුවේ යතහ ස්වභාවය මොකද්ද? චක්කු ධාතුවේ යතහ ස්වභාවය. චක්කු ධාතුව කියන්නේ ද්‍රව්‍ය නෙමෙයි හැකියාවනේ නේද? එහෙනම් මේ හැකියාව කියන තැන පටන් ගන්න මොකේද? මොන හැකියාව? මොකද හැකියාව? දැකීමේ හැකියාව. ආ දැකීමේ හැකියාව. හොඳයි දැකීමේ හැකියාව. තව ටිකක් ඒකට වචනයක් කියනවා නම් හොඳට. දැකීමේ හැකියාවට මොකද කියන්නේ? ඈ? ඔව්. චක් ඇහැ. ඇහැ කියන ඇහැතිවීමේ කර්ම ශක්තිය. ඇහැතිවීමේ කර්ම ශක්තිය. කර්ම දැන් අර කර්ම ශක්තිය නිසා නිය ඇති වෙන්නේ නේද? ඇහැක් ඇති වෙන්නේ කර්ම ශක්තිය නිසා. දැන් අපි දැන් ඉස්සලා කියනම හරක් ඇහැක් නෙමෙයි මේ 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 මට්ටම. දැන් අපේ මට්ටමේදී හරක් ඇහැක ධාතුව නෙමෙයි. හරක් ඇහැක ඇහැකියාව නෙමෙයි මේ තියෙන්නේ. මේකේ තියෙන්නේ මොකද්ද? මානව වර්ගයක්. මිනිස් වර්ගය ඒ මට්ටමට අදාළ හැකියාව. මෙතන සුනක ඇහැක් නෙමෙයි. දැන් පිටින් බැලුවොත් එහෙම සුනකයාගේ ඇහැයි අරකගේ ඇහැයි මිනිසයාගේ ඇහැයි තුනම බලුවොත් එහෙම මම කියලා ඉතින් ඒක වැඩි වෙනසක් හොයන්න බෑ. ප්‍රසාදාත්මක බැලුවොත් දැන් යාගේ හැකියාව දිහා බලුවොත් එහෙම වෙනකොට ඒ කර්ම ශක්තිය හැටියට ඒ කර්ම ශක්තියද ඒ මානව වර්ගයාගේ කර්ම ශක්තියට අනුව තමයි චක්කු ධාතු ඇතිවීමේ හැකියාව. අර හරක් වර්ගයක තමයි මේ විදියට. එතකොට දැන් අපිට මොකද්ද වෙන්නේ? ධාතුව කියන වචනේ ඔබතුමීලාට හොඳට තේරෙන්නේ ධාතුව කියන්නේ මොකද්ද? හැකියාව. මොකද්ද හැකියාව? ආ ඒ ඉන්න මට්ටම. මිනිස් වර්ගයා නම් ඒ හැකියාව නේද? එතන මනුස්සයා අපි ඒකට කියනවා. එතන මනුස්සයා කියන එකේ ධාතුව හැකියාව. එතකොට එතන ඒ හැකියාවෙන් මොකද වෙන්නේ? ඒ හැකියාවෙන් නැගෙන ඒ හැකියාව තමයි තල්ලු වෙන්නේ ආය ආය. ඒ හැකියාව තමයි
आय नग गाने ने एक आय तरीका इधर बटे ये आय नगने के प्रधानत्व ईश्वर बा आय 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 तरीका भी में प्रधानत्व है तमाई चक्कु इंद्रिय ना मनो ऐटी को उसको मजाता हाबू तो ऐटी का दाखिन नहीं पा ऐटी के पीछे बंदे लेने नो हाँ इधर बटे थावा उतना थावा पित्तर करो धर्म वचन बुद्धन से जाति अभिनिबंध अभिनिबंध क्या प्रकटोपेन अभिनिबंध क्या प्रकटोपेन हाँ इलाकंदे अंगे पहालवीम सह आयतने अंगे लभ्य मनो मन मन टिकुटक मेहम्म बलांडको बलांड එතකොට අපිට මතකද ඔබතුමීලාට මම ඔබතුමාලාට මතක් කරුවා අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන වචන හතර අපි කතා කරුවා නේද අවිද්‍යා කර්ම තණ්හා ආහාර ඈ මේ 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 හේතු ටික මේ හේතු ටික ඔය ඇහැ කියන තැන ඇහැ කියන එකට වලපාන හැටි අවිද්‍යා කර්ම තණ්හා ආහාර आय मुकद सर्वशक्ति देर मुकद सर्वशक्ति एक नियन धर्म शक्ति दिनवाई आशाव दुर्वेला सह मुड़ी तन्नाव दुर्वी तन्नाव दुर्वेच क्रियाशक्ति अक्शा असंकता तन्नाव दुर्णुच्चा क्रियाशक्ति चेतना विक्रे काम वादा कि क्रियाशक्ति थी ना एक एन शाम मगध विद्या ने भी अविद्या अविद्या कर्म तन्हा विद्यानम कर्मत ने तन्नात ने विद्यानम कर्म ने तन्ना ने धर्म तन्ना देख नेता मुखद लोक उत्तर असंकत अविद्या धर्मतावती नोट धर्म तन्ना मुखद आत्मीय विलाती तमा विलाती हाँ
එතකොට කර්ම තණ්හාව තමා වෙලා නිසා එතන තියෙනවා මොකද්ද? ආහාර අවිද්‍යා කර්ම තණ්හා ආහාර. එතන තියෙනවා මොකද්ද? ආස්වාද. ආහාර කිව්වෙ එතන මොකද්ද? ආස්වාද. බැලීමේ ආස්වාද. ඇහැට දැන් මොකද්ද කියන්නේ? මොකද්ද? බැලීමේ ආස්වාද. බැලීමේ ආස්වාදය කියන එක තුල තණ්හා කර්ම කර්ම කියන්නේ අර බැලීමේ හැකියාව අවිද්‍යාව පවතී. විද්‍යාව වුණා නම් කර්මත් නැහැ, තණ්හාවක් නැහැ, ආස්වාදක් නැහැ. විද්‍යාව වෙච්ච තැන කර්මත් නැහැ, තණ්හාවක් නැහැ, ආස්වාදක් නැහැ. විද්‍යා නොවිච්ච ඉන්නයකට කියන මොකද්ද? අවිද්‍යාව කියලා. ඒ නිසා අවිද්‍යාව නිසා කර්මත් තියෙනවා, ඒ කර්ම ශක්තිය විශ්ව තණ්හාව තියෙනවා, ඒ වගේම ආස්වාදිත. ඔන්න ওই සිද්ධිය තමයි අපි අර කිව්වේ. මොකද්ද? ආයතනික බව, ධාතුව ආයතනික බව, ඉන්ද්‍රිය කියන වචන තුනෙන්ම කියවෙන්නේ ওই ටික තමයි. ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? ආස්වාද කරන පැත්ත. ආස්වාදයට ප්‍රධානයි, ආස්වාදයට යොමු වෙනවා. ඈ එහෙන් බලන්න, එහෙන් බැලි ආය ආය එහෙන් බලන්න ආස්වාදේ බව. මේ ආස්වාදේ නිසා ඊශ්වර භාවය තියෙනවා. ආස්වාදේ කියන එක වචනේ ඇස්සේ ඉන්ද්‍රිය භාව, ඉන්ද්‍රිය තියෙනවා, ඉන්ද්‍රිය කියන අදහස. එතකොට අර තණ්හා කියන තැන තියෙන ආය ආය බලන්න ඕනද? එතකොට ධාතුව කිවි කර්ම. තේරුණාද? ධාතුව කියන්නේ කර්ම. අර තණ්හා කියන තැන තියෙන ආය ආය බලන්න ඕනකම. ආස්වාදී කියන එකේ තියෙනවා ඉන්ද්‍රිය. එතන අවිද්‍යා කර්ම තණ්හා ආහාර. ඔය හතරම, ඔය හතරම ප්‍රසාදයට අයිති නැහැ. يعني ප්‍රසාදේ ප්‍රත්‍යයෙන් තමයි මේක මේ ඔය හතර නැවත 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 මේ අත්නහර අල්ලගන්නේ. නමුත් ඔය හතර අදාළ කොයි පැත්තේද? නාම මාත්‍රිකට. يعني මේ අර ප්‍රසාදාත්මක පැත්තට එහයි. මනෝමය ධර්මතාවයට අයිති මොකද? අවිද්‍යා කර්ම තණ්හා ආහාර. ආහාර කියනකොට මේ කනබුන ආහාර කතාව නෙමෙයි, ආස්වාද කියන්නේ. ආස්වාද කියන්නේ මානසිකවනේ, ඇහෙන රූප බලන දින ආස්වාද. එතකොට එතන තියෙනවා තණ්හා. ආය 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 එක නැග්ගනවා. තණ්හාව නිසා තමයි ආය ආය එක නැග්ගන්නේ. එතකොට එතන ආස්වාදයේ තමයි ඊශ්වර භාව. කියන්නේ යොමු වෙන්නේ, යොමු වීමට කාරණා. ඒ ආස්වාදයේ ගන්න තමයි මෙහෙන් ආය ප්‍රසාදයට වරසටහනක් කැපිච්චාම එතන චක්කු සම්පස්සේ නිසා සුඛ දුක් උපේක්ඛා වශයෙන් ආස්වාද කරනවා. සුඛ දුක් උපේක්ඛා වශයෙන් ආස්වාද කරනවා. ඒ ආස්වාද පැත්තර තමයි ඉන්ද්‍රිය කිව්වේ. තණ්හා පැත්තර තමයි මේ ආයතනික කිව්වේ. කර්ම කියාපේකට තමයි ධාතුව කිව්වේ. මොකක් කියන්නද? යථා භූත නොදැක්කකම. යථා භූත නොදැක්කකම තමයි ඔය සිත්ය නොදැක්කකම තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ වෙනම කෝණ නෙමෙයි, ඔය ධර්ම ඔය සිද්ධිය දැක්කේ. ඔය සිද්ධිය දැක් නොදැක්ක නිසා තමයි අපි දැන් මේ මොකද මගේ ඇහ මට ඇහෙන් ලබලා රූපයක් එකට කැමතිලා මං ඒත් එක්ක ඔට්ටු වෙනවා. දැන් ඇහ ප්‍රත්‍යේ මොකද වෙන්නේ? නන්දි රාගය වෙනවා, තදලෙස ඇලුම් කරනවා, පුනර්භවීට කාරණයක් වෙනවා. තේරුණාද? ඔතන ඇහ සම්බන්ධව තියෙන යථා භූත භාවය ඔච්චර පළල්. ඒ චක්කු කියන දන්න. ඊළඟට චක්කු වලට හැප්පෙනා වර්ණසටහන ගැන කියපුවාම වර්ණසටහන ගැන ඉතින් ඔබට හොඳට තේරෙනවා මොකද්ද ඒක. ඒක ඇදලා තියෙන සතර මහා භූතයෙන් මේ වතා පිටා විදිහට. ඒ තව ඒකට සියුම්ම ගන්නවා නම් පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රසෝ කියන සුද්දාෂ්ටක රූප වලින් තමයි වර්ණ මේ වර්ණසටහන මොකද්ද මේ වස්තු ගෝචර වස්තු ඇන්දති.
ඒකත් යථාභූතනේ සුද්ධාෂ්ටක රූපික යථාභූත. දැන් මේ අපිට ගොරෝසුට අහු වෙන එක නෙමෙයි මේකේ දූවිලි කුඩට එහා පැත්තේ පද රූපයගේ පරමාර්ථත්‍ය අරූපීනේ. ඒ අරූපී ගුණාත්මක වූ ධර්මතාවයේ පිළිබඳව තේරුම් ගැනීම තමයි වර්ණසතහනේ යථාභූත බව තේරුම් ගන්න. හැබැයි යෝකේ වඩා වැදගත් වෙන්නේ කොතනද? වඩා වැදගත් කියන්නේ ඒකේ තේරුම වඩා වැදගත්කම තියෙන්නේ කොහෙද? තුල තුල සිද්ධිය. එතකොට මේ පැත්ත කඩා ගන්න තමන් තුල සිද්ධියට දැඩි මොකද්ද ගවේෂණයක් වෙන්න ඕන. දැන් සාමාන්‍ය විවර ලෝකෙදි කතා කරන්න හදන්නේ මේ පැත්ත. මේ පැත්තේ මොකද්ද කරන්න හදන්නේ? ඇහැට රූප නොබලා ඉන්නේ. ඇහැට රූප නොබලා ඇද්දක පියාගෙන හරි රූප නොබෙන තැනක හරි ඉන්නවා. මොකටද? රූප පිළිබඳව තියෙන ඇල්මතුරු වෙන්න කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. මේ පැත්තෙන් කරන්නේ මොකද? වර්ණ සටහන චක්කු ප්‍රසාදෙත් හැප්පෙනකොට එතන ඇත් කරනවා ප්‍රතිබිම්බයක් රූපමේ. ඒ ප්‍රතිබිම්බය අරබයා මොකද? චක්කු ස්පර්ශේ නැතින චක්කුච පටිච්ච රූපේච උපදී චක්කු විඥානං තින්නං සංගති පස්සෝ කියේ ස්පර්ශේ. මේ චක්කු ප්‍රසාදයත් අර වර්ණ සටහනත් අර විඥානයත් ඒ කාරණා තුන ස්පර්ශ වෙයි. ස්පර්ශයිචික ධර්ම. ස්පර්ශේ ප්‍රත්‍ය වින්දනය ඇති වෙනවා. සුඛෝ වේවා දුක්ඛෝ වේවා උපේක්ඛා සාගත වූ වින්දනය. මෙන්න මේ වින්දනය අපිට යොමු වෙන්න කාරණයක් නේ. මේ වින්දනයට යොමු වීමක් නේ. යොමු වෙන ආස්වාදයෙන් වින්දනයට යොමු වීමට ආස්වාදයේ කි. අර වින්දනයට යොමු වෙනවා. ඒතර ආස්වාදය. වින්දනයට යොමු වෙන ආස්වාදය. ඒ යොමු වීම යොමු වෙන්න බැහැ නේ මොකද තණ්හා. යොමු වෙන තණ්හා ඉන්නවා. තණ්හා කාරණේට මුල මොකද? කර්ම. කර්මශක්. දැන් එතකොට අපිට ලියා ගන්න වෙන්නේ මොකද්ද? ඔව් ඇහැට රූපයක් පේනවා. ඒක ඒ පිළිබඳව වින්දිනිකුත් ඇති වෙන්න පුළුවන්, සුඛ වින්දනයක් වෙන්න පුළුවන්, දුක් වින්දනයක, උපේක්ෂා සාගත වින්දනයක් ඇති වෙන්න පුළුවන්. මේ ඒක මොකද්ද? ඒකට එකතු වීම හරි, ඒකේ ඇලීම බැඳීම හරි, ඒකේ ශූන්‍ය දැකීම හරි. ඒකේ අයිතිකාරය මෙතන. යථාභූත ඥානය තියෙනවා නම් මොකද වෙන්නේ? ඒ ශූන්‍ය දකින්න. සුඛ වශයෙන් ඇලෙන්නෙත් නැහැ. දුක් වශයෙන් හේට් කරන්නෙත් නැහැ. උපේක්ඛා වශයෙන් නතර වෙන්නෙත් නැහැ. නොදක්කා වාගේ ඉඳලා එහෙම වෙන්නෙත් නැහැ. ඒ ශූන්‍යත්වයම දකින්න. මොකද? පෙනුනා පෙනිච්චක විතරයි. පෙනුනා පෙනුනු තැනින් එක ඉවරයි. අර දිත්තේ දිත්තවත්තම් භවිෂ්‍යති කියන ධහමේ පෙන්නන්නේ. එහෙම අක්‍රිසාද යථාභූත දැක්ක නිසා. ඇති හැටි දැක්ක නිසා. ඇහි ඇති හැටි දැක්ක ඉන්නවා. වර්ණසතහන ඇති හැටි දැක්ක නිසා. ඇති හැටි දකිනකොට මේ පැත්තේ හෝ වේවා චක්කු ප්‍රසාදයේ මෙහාට චක්විඳුරේ චක්කා චක්කු දාති චක්කා එතනේ කියන සිද්ධිය හෝ වේවා. මේ පැත්තේ වර්ණසතහනේ හෝ වේවා. අතැඹු ලක්ෂ්‍ය. එතන පැහැදිලිවම පේනවා මොකද්ද? මොකද්ද පේන්නේ? නිකන් මොකද්ද? මායාවක් විතරයි. නිකන් දෘෂ්ටිමය මායාමය ස්වභාවයක් පමණයි. විඥානීය මායාවක් කියලා ධර්ම දේශනාවේ නේ. දෘෂ්ටිමය මායාව. අර ශබ්දමය මායාවක්, ගන්ධ රස ස්පර්ශන මායාවක් කියන එක අනික් පැත්තට එන්නේ. ඇහැගත්තොත් මොකද්ද? දෘෂ්ටිමය මායාව. ඒක දැන් අපිට ඔප්පු වෙලා තියෙනවා. මොකද මෙතෙකුත් අපි බලලා තියෙන දෘෂ්ටිමය මායම් මෙතෙකුත් දැන් ගොයව නෑ. මෙතෙකුත් බලාපුව දැන් අපිට ආපහු නිකන් මානසිකාරමේ සීගැන්වීමක් හැර මෙතෙකුත් අපි බලපු සියල්ලම මානසිකාරක සීගැන්වීමක් හැර සත්‍ය වශයෙන්ම බලන බැලිමන් සත්‍යමේ දෙයක්ද නෑ. ඊළඟට මනසිකාරමය සිහිනමය අනාගත පංච උපාදාන ස්කන්ධ බැලීමක් මිසක අනාගත පංච උපාදාන ස්කන්ධ බැලීම මත්තේයි බලන්න මානසිකව මෙහි සංරක්ත වීමක් සංයුක්ත වීමක් මිසක සම්මුඩ වීම මුඩා මුඩා වෙලා
මිසක සත්‍ය වශයෙන්ම නැහැ. හා පුඩකවත් අල්ලන්න කාරණයක් නැහැ. පුඩක්වත්ද? හැබැයි සිහිනමය මායාව. සිහිනමය මායාව. ආන්ගේ බවටම ශක්තිමත් වීම. එහැ රබයා හෝ කරණාසය දිව ශරීරය කියන්නේ ආයතන හයම. පේන ඇයිද දකින්න විදින හැම එකකම හුදෙක්ක පමණයි. හුදෙක්ක පමණයි. ඒ හුදෙක්ක පමණයි කියන එක සපත්‍යව කියන්නේ ප්‍රත්‍යසහිතව කරුණ සහිතව සිදුවෙන යථාභූතමය ස්වභාවයේ තේරුම් ගැනීමෙන් ම ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒ කියන්නේ අපිට මොහ මොනක්වත් අසංකත ධාතුවේ මෙහා අසංකත ධාතුව මිස අනික් මොකද්ද උපන් නැටගත් ප්‍රත්‍යයෙන් දැනුණු නේද එහි ජාත භූතගත ප්‍රත්‍යයෙන් දැනුණු එහි කිසිවක් නැහැ. නිකන් පෙන්නුම් කිරීමක් විතරයි. කිසිවක් නැහැ පෙන්නුම් කිරීමක් පමණයි. ඇහෙන එක පෙන්නුම් කිරීමක් පමණයි. දකින්න එක පෙන්නුම් කිරීමක් පමණයි. ගතරස ස්පර්ශයෙන් ඒ වෙලාවට පෙන්නුම් කිරීමක් පමණයි. ඒ හුදෙක් එතනින්ම ඉවරයි. එතකොට පේනවා යාට විද්‍යාව. විද්‍යාණන් යාට පේන අසීමිත බව, අසංකත බව, අසංකත බව ප්‍රත්‍යක්ෂ වෙන්න වෙන්න යාට පේන්නේ මොකද්ද? කර්ම, තණ්හා, ආහාර. කර්ම කීවේ අර ධාතු. ධාතු ස්වභාවය. කර්ම කියන්නේ ක්‍රියා නගර. එතකොට ඒ පිළිබඳ ආයතනික වෙනවා. ඒ පිළිබඳ ආස්වාද වෙනවා. ආස්වාදයක් වෙනවා ආයතනික වෙලා මේ යොමු වෙලා එච්චරයි. ආයිත් එච්චරයි නෙමෙයි. ඒකේ ආස්වාදය වැඩි වෙච්චාම මොකද වෙන්නේ? ආයෙ කර්ම බවට පරිවර්තනය. ආයෙ කර්ම ශක්තිය වශයෙන් ආයෙ නන්දි රාග සහගත ලෙස. ඒ මට්ටම් වල. මේක නා මානව මට්ටමේ. එතනින් ගියාට හරකෙක් නම් ඒ මට්ටමේ. සතා සතුන් නම් ඒ මට්ටමේ. මේ මොකද වෙන්නේ? අර රාගාදී අධි ප්‍රතිගානසේ දිට්ඨි අනුසේ භව රාගාදී අවිද්‍යා අනුසේ කියන ආදී අනුසේ පෝෂණය වීමක් සිද්ධ වෙනවා. අනුසේ පෝෂණය වීම සිද්ධ වෙනවා. වැරදුනොත්. යථාභූතය දකිනවා නම් හැමනිතරක යථාභූතය දකීමේ හැකියාව වැඩි වෙනවා නම් අනේ ඔහේ කොහෙවත් හැංගිච්ච දෙයක් නැහැ. කොහෙවත් ගෑවිච්ච දෙයක්වත් නැහැ. කොහෙවත් නන්දිරාගලත ඇලිච්ච කේමලකුත් නැහැ මොකෝ. මේක යථාභූත භාවය දකින වර්තමානයේදී සිදුවෙන සිද්ධියක් පමණයි. වර්තමානයේදී අර ධාතුව කර්ම වෙනවා ඒ විතරනේ. ඒත් ඒ ධාතුවේ අපිට අසංකේත ධාතුව දැන් තියෙන්නේ. කර්ම ධාතුව නැහැ. අසංකේත ධාතුව කියන්නේ එළියයි. නොගෑවිච්ච තැන තියෙනවා. නූපන් නොහටගත් නොකරන ලද ඒ ඇතනේ. එතකොට ඇති ඇටේ පිළිබඳව එළි වෙලා නිතරම ඉන්නේ. නිතරම දැකලා තියෙන නිවන. නිතරම නිවීම අත්දකිමින් දවස ගත වෙන්නේ. දවස ගත වෙනවා කතාවයි කියන්න ඕනෙත් නෑ නිවීම අත්දකිමින්. ඕනයි දවස ගත වෙනවා කතාව දාන්න උන උඩින් ආයෙත් දාන්නේ අර වැත්ත වහී කිව්වා වගේ දාති නෑ. ඒක වැඩ නෑ. නිතරම තියෙන මොකද්ද? සත්‍ය. නිතරම මෙන නිවන. නිවිචිත. අර ලෙසල යනවනේ. අනිත්‍යයි අනත්තයි කිවි එකනේ. අයිතිත් නෑ ලෙසල යන. ඒ වගේම විශ්ස කරයි නේ දුක්කනේ. අර අර මේ සරක්ත භාවේ ඈ ඊගාට අර සංයුක්ත භාව යුක්ත භාවයක් නෑ. ඒක රත් වීමක් නේ. එතකොට විශ්සක්. ඔන්න ඔය දැක්මම තමයි එබදු වූගේ යම් දෘෂ්ටියකද ඔය දැක්මම තමයි ඒ දෘෂ්ටිය ඔහුට සම්මාදිට්ඨිය. ඒ තමයි ඔබට සම්මාදිට්ඨිය. නිරෝධය දැකීම. එබදු වූගේ සංකල්පයක් ඇද්ද? ඒ සංකල්පය ඔහුට සම්‍යක් සංකල්ප. මොකද කල්පනා නැති බව. කල්පනා මොනවද? මොකද නැහැ. සම්මා සංකල්ප. එබදු වූගේ යම් ව්‍යායාමයක් ඇද්ද? ව්‍යායාම කරන්න. ඔහුට ඒ ව්‍යායාමයේ ඔහුට සම්‍යක් ව්‍යායාම. එතකොට එයාගේ නිතරම ව්‍යායාම මොකද නැති බව දැකීම. තියෙනව නෙමෙයි. අර ඉද පිළිබඳව සිහියක් වයින් වාසය කිරීම. ඒක තමයි සම්මෙක් වෑයම. එබඳු වූගේ යම් ස්මෘතියක් සිහියක් ඇද්ද? ඒ ස්මෘතිය ඔහුට
සම්‍යක් ස්මෘතිය. ඒ සිහිය තමයි සම්‍යක් වූ සිහිය. එබඳු වූ යම් සමාධියක් ඇද්ද ඒ සමාධිය උට සම්‍යක් සමාධියයි. ඒ සමාධිය තමයි නිරෝසමෝත නිරෝසමාධිය. ඒ මහණවගේ කාය කර්මද වාක් කර්මද ආජීවයේද සුපිරිසුද්ධ වේ. කාය වචනේ එතකොට සරල වේලා යන සුපිරිසුද්ධයි. මෙසේ ඒ මහණාට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා මාර්ගයේ භාවනායෙන් වැඩිම වේ. භාවනාවේ වැඩිමක් සිද්ධ වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපද. අය අකුර සම්මාදි සම්මා සංකප්ප වාචා කම්ම අත කියනවා නෙමෙයි. ඒ සිද්ධිය දැන් මේ Nirodhe දකින්න දකින්න අයිති මේක යථාභූත බව දකින්න දකින්න මොකක් ඇලෙන්නද මොනවා කරන්නද? ඈ දැන් මෙහා පැත්තේ මේ රත් වෙච්ච විලා වෙන යන්නේ අපුච්චි මේ තියෙන්නේ අපුච්චි. ඈ ඒක තියෙන්නේ මේක තියෙන්නේ අරවා තියෙන්නේ මේවා තියෙන්නේ. ඉතින් එතකොට ඇලෙනවා සන්තාපෙන්න. මේ දුකමනේ විඳින්න යන. දුක විඳලා පුරුදු හින්දා දුක විඳිනවා. බය නැතුව. දැන් සංසාරගතව පුරුදු වෙලා තියෙන දුක විඳලානේ. එහෙනම් ඒක මේකම විඳිනවා. බය නැතුව. දැන් දැන් මේ යථාභූත දකින්න දකින්න දකින්න. අර ඇහැ පිළිබඳව ඒකේ මුල දකින්න. ඒ වගේම චක්‍ර ප්‍රසාදයට හැපෙන්නා වර්ණසතහනේ තත්ත්වය දකින්න. එතන ඒ නිසා ඇතිවෙන්නා වූ යම් චක්‍ර ස්පර්ශයෙන් සුඛ දුක් උපේකා විඳිනයක් ඇත්තා. ඒක ආස්වාදජනකයි. ඒක මානසිකයි. සුඛ වේදනා දුක් වේදනා උපේකා මානසිකයි. ඒක කය තුලත් යම් විදිහක විෂමතාවයක් වෙන්නයි සම්විෂමතාවය මානසිකම ඒක මානසිකම. දසිතනු කරගන්නේ කය ගැන කතාවක් දෙන්නේ. එතන ඒවායේ පවත්න ඉදරම අනිත්‍යතාවය නොහොත් ශූන්‍යත්වය. අනාත්මය නොහොත් අයිති නැතිකම. ශූන්‍යත්වය කියපුවම අනිත්‍යයි අනාත්මයි දෙකමයි. එතකොට මේ උත්තරේට හම්බෙන්නේ මොකද්ද? මේ මේ මොකද්ද? නිවිචිකම නැත්තම් නිවිචිකම නැත්තම් අහුවෙන්නේ මොකද්ද? රත් වෙච්චිකම. දුක. ද රත් වෙච්ච එකේ ද කුෂ්ඨ රෝගයක් ඇතිවෙච්ච මිනිසෙකුට අර ගිනිමැලේ ගාවට ගිහින් කිට්ටු කරපුවාම ඉන්නේ හරි කැමති. කුෂ්ඨ රෝගෙත් මේකට අරිනවා කහනවා කහනවා කහනවා. ගිනිමැලේ ළඟ තියාපුවාම මිනිහා තවස්සනින් බා. මිනිහාට මොකද අර කහන්නේකට අර ගින්දර වැඩිච්චාම තව රසනේ. කවදා හරි කුෂ්ඨ රෝගේ සනීපෙච්ච දාට මොකක් වෙයි? මිනිහා ගිනිමැලයක් ගාවට කිට්ටු කරනවා. ගිනිමැලයක් තියෙන ඉසව්වකටවත් කිට්ටු කරන්න බෑ. කෑ ගහලා දුවන. ඔය කුෂ්ඨ රෝගේ සනීපෙච්ච දා. ඉතින් අපිට මේ ගිනිමැලේ සනීප මොකද තව? ආ අපිට මේ ගිනිමැලේ සනීප මොකද මේ ඇහැට කරන් නාසයේ දිවට සනීප පේන්නේ හැප්පෙනේවත් එක්කලා ඝන දිනුවක් තියෙන්නේ මොකද මේ? අනේ අරක හරි මේක හරි එහෙමද මෙහෙමද ඒකත් බලන් දැන් මේකත් කරු මොනවද මේ? ගිනිමැලේ ඒ ගිනිමැලේට අපි කැමති මොකක් ඉදද? ආ මොකද ඒ ගිනිමැලේ කැමති? අතර දැක්කේ නැහැ යථාභූත දැක්කේ නැහැ. අවිද්‍යා සංකාර අවිද්‍යා තණ්හා මේ මොකද මේ මොකද අපි කියේ? අවිද්‍යා කර්ම තණ්හා මේ ආස්වාද කියව හතරේ දැක්කේ නැහැ. ආහාර ආස්වාද කිය ආහාරනේ. අවිද්‍යා කර්ම තණ්හා ආහාර දැක්කේ නැහැ. ඒ කියන්නේ කුෂ්ඨ රෝගී දැක්කේ නැහැ. කුෂ්ඨ රෝගීට අපි වැඩි වෙලා ඉන්නවා. දැන් ලොකු ව්‍යායාමයක් ලොකු කැපවීමක් ලොකු බැස ගැනීමක් අපි අනුක්‍රමයෙන් සිද්ධ කරන්න ඕන මොකද්ද? යථාභූත දකින්න. යථාභූත දකින්න. ඒකටත් මේකේ පල්ලෙහි පෙන්නා මහණෙනි මේක මොකද්ද? ඒ ඔහුට සමත විදර්ශනා යන මේ ධර්මය දෙදෙන යුගක් යුගනද්දව පවත්නා කියන්නේ එක ටිකට සමාන පවතිනවා. හිතෙමේ යම් ධර්ම කෙනෙක් අභිඥායෙන් පිරිසිඳ දත යුත්තවද? ඒ ධර්මයේ අභිඥායෙන් පිරිසිඳ දනි. යම් ධර්මයක අභිඥායෙන් පහතබ්බ වෙද්ද ඒ ධර්මයේ අභිඥායෙන් දුරු කරයි. යම් ධර්ම කෙනෙක් අභිඥායෙන් භාවිත කරද්ද ඒ ධර්මයේ භාවිතා කරයි. යම් ධර්ම කෙනෙක් අභිඥායෙන් ප්‍රත්‍යක්ෂකට උත්තාව වෙද්ද ඒ ධර්මයේ අභිඥායෙන් ප්‍රත්‍යක්ෂ කරයි. අභිඥායෙන් මොනවද ප්‍රත්‍යක්ෂ කරන්නේ? අභිඥාය කියන එකේ තේරුම මේ මට්ටම නෙමෙයිනේ. ගැඹුරු ධර්ම වටහීමක් මාන්නේ කවර ධර්මයක කෙනෙක් අභිඥායෙන් පරිඥයිය වෙද්ද? පංච උපාදානස්කන්ධය ඊට පිළිතුර. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයාගේ ඈ උපාදානව පවතීම තමයි දුක කියලා අපි කියන්නේ. පංච උපාදාන කන්ද දුක්ඛ. ඒ ධර්මයේ අභිඥායෙන් මේ පරිඥය කරන්නේ අභිඥායෙන්. යන්නේ යථාභූත ඥානය පිළිබඳව වැටහිමි. අභිඥාය කිව්වෙ එතන. එතකොට යම් ධර්ම කෙනෙක් අභිඥායෙන් මේ දුරු කරන්න ඕනද? අවිද්‍යාව හා භව තෘෂ්ණාව.
තෘෂ්ණාව කියාපු එකේදී අර තේරෙන්න ඕන අර ආහාර කියාපු හරි එහෙම අහුවෙනවා. තණ්හා ආහාර කියාපු හරි භව තෘෂ්ණාව. අවිද්‍යාව කියන්නේ විද්‍යාව නැතිකම. එතකොට මේ ඒ දෙක දුරු වෙන්නේ මේ පහතබ්බ. ඒ දෙක දුරු කරන්නේ අවිද්‍යාවයි. ඊළඟට යම් ධර්මයක් වඩන්න ඕනද සමත විදර්ශනා දෙක. ඒකත් අවිද්‍යාවයි. එතකොට මේ සමත කියන වචනේ තේරුම් ගන්න එපා අර බුදුහාඳුරු පහළ වෙන්නේ ඉස්සර තිබුණා වූ සමත කතාවට නෙමෙයි මේ වචනේ එන්නේ. මෙතන සමත විදර්ශනා කියුවේ කරුණු කාරණා වටහාගෙන ධර්මයේ දැනගන්න එක සමතේ මෙතන. ඊගාවට ධර්මයේ දකින්න එක විදර්ශනා. සමත විදර්ශනා දෙකේ මෙතනදී එන්නේ අභිඥාය. ඊළඟට අභිඥාය මොකද්ද කරන්න ඕන අවසානයේ විද්‍යා විමුක්ති. අවිද්‍යාව දුරුනා විද්‍යා විමුක්තිය කියන නිරෝධ සමාපatti. යන මේ ධර්මයන් අභිඥායෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. මේ ප්‍රත්‍යක්ෂ කරන්න වෙන්නේ අභිඥාය. අභිඥාය කියන්නේ ගැඹුරු ඥානෙ. ඥාන අභිවෘද්ධිය අනෙක් වචනෙන් කියනවා ඥාන අභිවෘද්ධිය. එතකොට නොනිම දුක දකින්න. ඈ නොනිම පංච උපාදාන ස්කන්ධය පිළිබඳව වටහා ගැනීමයි දුක දකින්න කියන්නේ. එතකොට ඒ නොන මුල් කරගෙනම තමයි මොකද වෙන්නේ මේ අවිද්‍යා තෘෂ්ණා දෙක දුරු වෙන්නේ. නුවර මුල් කරගෙනමයි සමත විදර්ශනා වැඩෙන්නේ. ඊපස්සේ නුවණ සම්පූර්ණ වීමෙන් තමයි විද්‍යාව හා විමුක්තිය ලැබෙන්නේ. නුවණ ප්‍රඥාව. ජීවන ඔය ටික තමයි ඔය සලායතන සූත්‍රය තව විස්තරීති ගොඩක් තියෙනවා මේ කෙටි කරලා. එතෙන්දි පැහැදිලි කරේ ආයතන අය පිළිබඳව. ආයතන හයත් කියන්නේ කාගෙත් මේ ගණ දෙනු ඒ ඒ ඒකේ තියෙන අවශ්‍යතාව යමක් සිදුවේද සිදුවෙන දේ පිළිබඳව විමසා බැලීම ප්‍රඥා එස කිවිකට දැන් බලන්නකෝ දැන් මෙහෙම ඉඳදී අපිට මොකක් හරි හොඳයි මේ පැත්තට රූපය බලන එකට මේ මේ හැපෙනවා කියමු මේ මැද්දක පියායනත් මොකක් කර රූපය බැලිය හැකි ඈ මොකක් කර රූපය අද්දක පියාගෙන අපූර්වට බැලිය හැකි මේ පේනවා වගේ ඉස්සරහා ඉතින් මේක සිටිවිල්ල කියන වචනේ ගොරෝසුවට කියල හැකි සිටිවිල්ල නමුත් මේ සිටිවිල්ල නැගෙන්න හේතු ප්‍රත්‍ය මේ මනින්ද්‍රිය ළඟ මේක මේක නැගෙන්නට හේතු ප්‍රත්‍ය විත් ධර්මතාවය අන්න විවාග කිරීම ඒ ඒ ඒ බැලීමට කියන යතහ භූත ඥාන ඇති හැටි බලන එක ඈ ඇති හැටි බලන එක මේ හත ගැනීම ඇති හැටි යතහ භූත කියන්නේ ඒකයි මේ මේ හත ගන්න දේවල් හත ගන්න සිද්ධියාගේ ඇති හැටි එතකොට මොකද්ද විද්‍යාව නම් හත ගන්න නැහැ එහෙනම් හත ගන්නෙම අවිද්‍යාව නිසා හට ගන්නෙම අවිද්‍යාව නිසා විද්‍යාවන හට ගන්න නැහැ තථාගතට හටගත්තේ නැහැනේ තථාන් වහන්සේ හටගත්තේ නැහැ විද්‍යා උදපාදී ආලෝක උදපාදී හට ගැනීම ඉවරයි හ එතකොට හට ගන්නෙම අවිද්‍යාව නිසා නොදැනුවත්කම නොදැනුවත්කමට අහු වෙනා මොකද්ද ද්‍රව්‍යද හට ගන්නෙ නැහැ ධාතුව ඈ එතකොට හට නොගන්නේ ධාතුව හටගන්නේ ධාතුව කර්ම වෙලා කර්ම ධාතු එතකොට කියන්නේ එතකොට කියන්නේ කර්ම ධාතු හට නොගන්නේ නම් අසංකත ධාතු හට නොගන්නතකොට අපි කියන්නේ මොකද අසංකත ධාතු දැන් එතන අසංකත ධාතු නෙමෙයි අපිට වෙලා තියෙන්නේ මොකක් අපිට අහුවෙලා තියෙන්නේ කර්ම ධාතු ඈ කර්ම හැකියාව ධාතුකේ හැකියාව කියන එකනේ අර අසංකත ධාතු නෙමෙයි කර්ම හැකියාව ඉතින් කර්ම හැකියාව නම් නැගී එතන එක එක ආයතනික වෙනවා ධාතු ආයතනික වෙනවා ආයය ඒ කර්ම ඒ සිද්ධිය ආයය ද්‍රව්‍ය නෙමෙයි ඒ කර්ම හැකියාව ආයය වෙනකොට ඒක ඊශ්වර වෙනවා ඉන්ද්‍රිය වෙනවා එතකොට එනවා මොකද තන්න ආස්වාද තන්න ආහාර කර්ම තන්න ආහාර එතකොට ඒ ඒ ආස්වාදයේ ආයය පුඩු පුනා ගන්න ප්‍රත්‍ය වෙනවා මෙතන ප්‍රසාදයට මොකද්ද වර්ණසටහන කැපෙන්නේ වරසට හැප්පෙනකොට තියෙනවා ස්පර්ශේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි අර ආස්වාදේ නැවත ගන්න සුඛ හෝ දුක්ඛ උපේක්ඛ වේදනාවස දැන් මෙතන කිසිම ද්‍රව්‍යයක් නැහැ ඈ දැන් මෙතන නිකන් වැරදිච්ච හැකියාවක්
නිරවද්‍ය හැකියාවක් නෙවෙයි නිරවද්‍ය හැකියාවක් නම් උතන මොකද්ද අහුවෙන්නේ ශූන්‍යත්වය ආස්වාදත් නැහැ ඈ ඊගවට තණ්හත් නැහැ තණ්හා ආස්වාද නැහැ එතකොට එතන ධාතු එතන එතකොට ආයතනික හැකියාවක් නෙමෙයි ඉන්නේ ආයතනික හැකියාව වෙනවා ආයතන හය ශූන්‍යයි ඇහැගාව ඇහැ ආයතනික භාවේ ශූන්‍යයි එතකොට දැන් ශූන්‍යයි කියලා දෙන එක දැන් අපි දෙන්න ඉපයි දෙන්න ශක්තිමත් වෙන ඇත්ත తත්වය වටහා ගනිමින් පේන ඇහෙන දකින්න එකේ ශූන්‍යත්වය කියන එක අපි මේ ශක්තිමත් වෙන මේ මේ අර කුෂ්ට රෝගේ අඩු වෙලා දෙන්න ඕන ඒකට තමයි බලාගත් අතේ ඉන්න ඕන තේරුමක් ඇතුව බලාගත් අතේ තේරුමක් නැතුව නේ තේරම නැතුව බලාගත්තේ නැති ඊට කල්පනා කරනව නේ මෙචිනේනව නේ මේකේ මේක එහෙම නෙමෙයි බලාගත්තුවා තියෙන හැබැයි තේරුමක් විච්‍යද්‍යා බලාගත්තා නම් විච්‍යද්‍යා බලන්න විච්‍යක් නෙමෙයි තේරුමක් ඇතුව බලාගන්න මොකද ශූන්‍ය බව තේරුමක් ඇතුව බැලීමේ හැකියාව වැඩි වැඩි වෙනවා එතකොට බලන්නකො ඉන්ද්‍රිය සංවර වෙනවද අඩු වෙනවද යෑමීම් අඩු වෙනවද කීම් කිරීම් අඩු වෙනවා ඈ ළඟීම පිළිලි වෙනවා දැන් මේක මේක මාත්‍යා පස්සේ කරන වැඩක් කියලා මැරලා ඉතලා ඊගාව නමකින් එන්න අයියෝ මොන ගුංගු මන්ද ඒක ආ මේක අද කරන වැඩක් අද තියෙන සිද්ධියක් දැන් වෙන සිද්ධියක් දැන් මේ මොහොතේ වෙන සිද්ධියක් ඒ ගැන මනාවකට බැලීමේ ජඩි කැපවීමක් මේකෙම කරන්නේ මෙන්න කවුද නිවන් දකින්නේ ආ පුජ්‍යල නිවනක් නෙමෙයි පුජ්‍යල නිවනක් නම් ඔහොම මෙරි මෙරි කියන කමන්නේ නැහැ පුජ්‍යල ඉන්නවනේ යනවනේ කියලා එළිය එළියන් මේ පුජ්‍ය නිව දක්නේ මේ නිවන කියන්නේ ඈ පුජ්‍ය දෘෂ්ටි දරු වීම එද ඒකට මේ මුළු දේශනාවල මේ හැම දේශනාවකම භාග්‍යවතුන් වහන්සේ ඒක අපිට මෙතනින් දකින්න උත්තර කාර්ය පෙළ තියලා තියෙනවා අපි ඔය පෙළ දිහා බලද්දි පිටින් ආන් ඒකයි වැඩි ඒ වචනවල අර්ථවල දෙලිලි වචනවල ඉතින් පෙළේ ඔට්ටු වෙනවා පෙළේ ඔට්ටු වෙන්න ගියාම මේක දකින්න ඔය මොනරි කතන්දරයක් දකින්න පෙලක් දීලා තියෙන්නේ මෙතන බහපන් කියලා මෙතනම බහලා බලපන් කියලායි මෙන්න ළඟටම වහින්න ළඟම විමසන්න එකට දීලා තියෙන්නේ ඉතින් හරි ලස්සනයි සුන්දරයි කැපවීම බරපතල කැපවීමක් වුණා සාමාන්‍ය කැපවීමකින් මියන්න බෑ සාමාන්‍ය කැපවීමෙන් ඒ සාමාන්‍ය කැපවීම පින්වතර පේනවා ඊගාවට ඒකේ තියෙන මහාන්තත්වක මොකක්ද අර භාවනාවට ගියාම තමයි කවුද මේ යුද්ධයක් කියලා පේන. ඈ භාවනාවට ගිහම යුද්ධයක් කියලා පේන්නේ. භාවනා නොකරත්තා කරලා යුද්ධයක් කියලා පේන්න. එතකොට මේ පැත්තේ යුද්ධයක් තියෙන්නේ. මේ පැත්තේ. ඈ අරක කරන්න ඕන මේක කරන්න යම යුද්ධයක් කියන මේ පැත්තට. භාවනාවට කියලා පැත්තකට දෙච්ච ගමන් එන යුද්ධේ ඔය ඔක්කොටම වැඩි බරපතල. එතකොට තමයි අර ගවේෂණාත්මක කැපවීම අවශ්‍ය. තත්පිට කාගෙට කැපවීමක් තියෙනවා. ඒක තමයි අපි දැන් කරන්න ඕනේ. භාවනා මධ්‍යස්ථානේ හදලා දැන් භාවනා මධ්‍යස්ථානේ හදන්න එපා. දැන් අපිට ඔය කැපෙලා ඉන්න. වැඩිද? ඒ ඒ ඒ එතකල් නොකර ඉන්න එකක් නෙමෙයි. එතන තියෙන විශේෂත්වය මොකක්ද අර? මේ වටපිටාවට සම්බන්ධ නැතිකම. ඔක භාවනා මධ්‍යස්ථානයක් ඕනේ නැහැ. ගල් ගුහාවක් අතර ගියක් කමන්නේ. පුළුවන් නම් කියන්නේ ගල් ගුහාවට ගියම වටපිටාව සම්බන්ධ නැහැ. ඒකෝ හිසු කාමරයක වෙන්නත් පුළුවන්. වටපිටාව සම්බන්ධ නැතුව. සම්බන්ධයක් නැතුව ඒ හිඳමයි අරඤ්‍ය රුක්ක බුණ ශුන්‍යාගාර කියන වචන තුනක් දේශනා කළා. අරඤ්‍ය කීවෙතර වටපිටාවට සම්බන්ධයක් නැහැ ඈත කැලියට ගියා. ඈත කැලිය මිනිස් කට අඩක්වත් නැහැ. එතකොට ඒ කාලේ විශාල මුල් තිබිලා තියෙන වෘක්ෂ මුල් තිබිලා තියෙනවා. නිකන් ගුහාවක්. ඒ ඇතුළේ හරිම මේ මොකක් තිබුණා මේව එකක්. ඊළඟට තිබිලා තියෙනවා පිදුරු මඩු උස ඒක. උස පිදුරු මඩු මම පල්ලෙහාට පිදුරුයක් කෙරෙන්නේ. එතකොට ඒක ඇතුළට ගියාම ශුන්‍යාගාර යන්නේ මොකද්ද මාර මේ රික්තකමේ ස්වභාවය සහ ඒක ඇතුලේ තියෙනවා මොකද්ද රික්තක කියන වචන වැරදි මොකද්ද අපිට කියන්නේ නැතුවේ ඇතුලේ මේ නිහඬකම ඇතුලේ නිහඬකමක් පවතින ඔය අවස්ථාවට තමයි ඔය පෙන්වන්නේ අරජ රුක්කම ශුන්‍යාගාරයකට පිටුරු මඩු කුඹල් හලවල් ඒ කාලේ විශාල කුඹල් ගෙවල් මේත් විශාලට හදලා තිබුණා
ඒ තැන්වල තමයි හුඟක්ව ඉඳලා තියෙන්නේ. ආ ඒගොල්ලන්ගේ අවසර අරන් ඒ යෝගාවචර ඒ කුබල් ලල් ඇතුළට එලා තින්නවා. විශාලයිනේ. ඒකේ හින්දා ඒක ඇතුලේ වටපිටාවකට හම්බෙන්නේ අහුවෙන්නේ. වටපිටාවක් ඒක ගන්න දෙනුවක් නැහැ. මහ කැලේ වැදත් ඒකද තියෙනවා. ඒ ඒවැ තමයි අර මොකද අර මේ සටන් කරන්න මෙයා ළඟ මේ ඉලිප්පි ලිප්පි එන එක තමන් ළඟම ඒවැ ඒවැ හැටි පාට ස්වභාවය අධ්‍යයනය කරමින් යථාභූත වශයෙන් බලමින් භාවනා මනස අවදි වෙයි. දැන් මෙච්චරලා අපි කතා කරන්නේ නැහැනේ බාහිර වචනයක්. බාහිර දෙයක් ගැන. ඔක්කොම කතා කරන්නේ මොකද්ද මෙතන? මේක ලියා ගන්න කොහොමද කියන්නේ? ආනාපාන සතියෙන් යන සමාධියට ගිහිල්ලා එතනින් විදර්ශනාවයි ඔබ වහන්සේ මේ දැන් කියපු විදියට සමතය විදර්ශනාවයි දෙකේ ඒ කරන විදිය හැමදෙන එක පොඩ්ඩක් ඒක තව ටිකක් එකකින් වෙනසක් තියනවාද ඒක මොන විදියටද තියෙන්නේ කියලා වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරා. ඔව් දැන් මෙන්න මෙතනදී මේක හොඳයි මේ ප්‍රශ්නෙත් හොඳයි. ඒකට අපිට විශේෂිතව මෙතන කතා කළ යුතු සාකච්ඡා කළ යුතු තැන. දැන් අපි ඔය කතා කරනවානේ ආශ්වාස වාතයේ වැයවීමෙන් අර ඒක ජීව ගුණය ලේ ධාතුවේ කොටස් එක එකතු වෙලා බිඳිලා සිතවිලි පහළ වෙනවා සහ ධාතු අතර හැදෙනවා කියලා. ඒ දැකීමත් සමතේ මං ඒකයි වැඩි. ඒ දැකීමත් විදර්ශනාව නෙමෙයි. මොකද ඒකට මුලින් අපි විදර්ශනාව කියවා නේද? එහෙම තමයි. ස්ටෙප් ස්ටෙප් එන්න ඕන නැත්තම් මේ 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 නේද? ඒද සමතේ. හැබැයි ඒ සමතය සද්ධර්මයත් එක්ක. ඒකද පූර්වභාගී ප්‍රතිපදාව. ඒ බැඳීම ආස්වාස වාතයේ වැය වෙලා සිතවිලි සහ ධාතු අතර හැදෙනවා කියලා බලාපොරොත්තුද ආයත් වෙන සමතේ. විදර්ශනාව මොකක්ද? ඒක සමත වෙන විදර්ශනාව මොකක්ද? ඒක හැදිලා වැය වෙන හැටි ඒක අනිත්‍ය ඒකේ ශුන්්‍යතාවය බලන හැටිද විදර්ශනාව එතන? ඒක විදර්ශනාව කියේ මොකද්ද? දැන් එතන සිතවිලි පහළ වෙලා නැසෙනවා කියන එක ඒක පිළිබඳව කිව්වොත් එහෙම විද්‍යාත්මක කතාවක්. දැන් අපි වෛද්‍යවරයෙකුෙන් ඇහුවොත් එහෙම මොකද්ද ලේ ධාතුට වෙන්නේ කියලා ඒ පින්වතුන් ඒ සම්බන්ධ විස්තරයක් අපිට කරනවා. ඒ විස්තරේ විතරක් නෙවෙයි ඒ පින්වතුන් ඒ සම්බන්ධව පරිශන කරමින් යම් යම් රෝග නිවාරණය කරන්න කාරණාත් ඒකේ තියෙනවා. දැන් මේක තව සුට්ටක් එහාට ගිය එකක් නේ. මේ සිතවිලි පහල වෙනවා කියන්නේ සිතවිලි වලට අනුව ධාතු අතර හදලා නැසෙනවා. ඔතනත් අපි අනිත්‍ය දැක්කේ නැහැ. ඒකයි. සීතිවිලි වලට ආනෝ ධාතු අතර හැදිලා නැසෙනවා කියන එක කිව්වට එතකොට අපිට එක්තරා හැඟීමක් එනවා. එහෙමනම් මේකේ තියෙනවා නෙමෙයි සීතිවිලි තහ ධාතු අතර හටගෙන නැසෙනවනේ කියලා කිව්වත් අපේ මමායනේ එහෙමමයි. එහෙම කිව්වත් අපේ මමාය නිසා අපේ මොකද අපේ ඉන්නවද? ඇතකින දෘෂ්ටියට එහෙම දැඩිය පහර වැදුනේ. එහෙමයි. හරි. එතකොට ඇතකින දෘෂ්ටියට පහර වදින්න නම් එතන විදර්ශනාවෙන්න. එහෙමයි. විදර්ශනාව වෙනවයි කියන්නේ කීයද? මොකද්ද මේ සිද්ධ වෙන්නේ? විදර්ශනාව වෙනවයි කියන්නේ සිද්ධ වෙන්නේ. හා? කකි වෙන ක්‍රියාවන්‍ය ගැන බලන්න ඕනේ. නාම රූප විදිහෙන් හැදෙලා බාහිර ඔක්කොම අපත් වෙන්නේ. එහෙමයි. බාහිර කතන්දර ඔක්කොම අහක් කියලා අර මං කියුවේ ඒ වෙනුවෙන් හිටින්න. සතර ඉරියව්ව ඒ වෙනුවෙන්. එතකොට බාහිරව එකක් වන්නේ. එහෙමයි. ඒ වෙනුවෙන් දෙමින් එතරම් යන්නේ දකින්නා වූ යම් ප්‍රත්‍යක් විශ්ෂ්ඨ වෙන්නා වූ අනිත්‍යතාවයක් අයිති නැතිකමක් පිටින්න ඒක විදර්ශන. එහෙමයි. විදර්ශනාවට බහිනකොට මෙහා පැත්තේ මොකවා ඉතුරු නැහැ. ආන් එහෙම එකක් තියෙනවා. එහෙමයි. මෙහා පැත්තේ තිබෙද්දි මේක දකින්නවා කියන එකේ තේරුම සමතය. තේරුණාද? එහෙමයි. සමතේ කරකටයක් නෙමෙයි සමතේ. ඊතල සමතේ. මෙහා පැත්තේ තව ඉතුරුයි. මෙහා පැත්තේ තව අපිට ආන්න බලන්න කියන්න කරන්න කාරණාවක් තියෙනවා. ඒනවාට අපි මෙතනත් දකින්නවා මේක. අනිත්‍යතාවයටපත් වෙනවා.
මොකද්ද මේ සිතවිලි කියලා දකින්න. හැබැයි විදර්ශනාව කියන කාරණේට එනකොට මේ ඔය මට්ටමකට තියහම. තේරුණා. ඔව්. එතකොට දැන් අපි මොනවා හරි දෙයක දැඩි කැපවීමක් කරනවා නම් දවස් දෙකක් තුනක් ඒ විදර්ශනාව. හරි හම්. ඔය සමතේ ওই දර්ශනාව දෙක අර බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර ආතු තිබිච්ච එක එහෙම නෙමෙයි. ඒකත් තේරුම් ගන්න ඕනේ. ආ එදා ඒ සමතය ඒ සමතේකින් අර ප්‍රථම අධ්‍යාන දෙක දාගත්තද ඒ වචනේ එකම තමයි සමත සමත කියන වචන තමයි. එතන ත්‍රිලක්ෂණයක් තිබුණේ නැහැ. එතන ත්‍රිලක්ෂණ පිළිබඳව පටන් ගැනීමවත් තිබුණේ නැහැ. එතන තිබුණේ යම් අරමුණක ඒකාග්‍රතාවයක් මුල් කරගෙන ඥානලාභී වීමක්. ඒ කියන්නේ අපි ගාව අර තිබුණා උපේක්ඛා වින්දනයක් තිබුණානේ. ඒ උපේක්ඛා වින්දනේ ඉස්මතු කරගැනීම. සුඛ වේදනා දුක් වේදනා දෙක යට කරලා උපේක්ඛා වින්දනය ඉස්මතු කර ගැනීමක්. ඒතර තියෙනවා. ඒකෙන් ලබපා මේ ප්‍රථම ද්විතීයික තත්ත්ව ඥානතා රුවරු මේක අරුූපී බ්‍රහ්මතා. ඒක තාරිකර සමත කතාව. මේක දිගේ සමුත් කිව්වේ මෙතන අපි විමසා බැලීමක් කරනවා. ආස්වාස වාතයේ වැවිලා සිදු වෙන්නේ මොකද්ද කියන එක විමසා බැලීමක් තියෙනවා. විමසා බලන කරුණු කාරණා වැටුණත් අපිට ආයි බාහිර දේවල් තියෙනවා. එහෙමයි. මේක සමතයක්. මේක සමතය. මේක අවශ්‍ය සමතයක්. ඒ සමතේම ඊළඟ අඩිය තමයි මොකද්ද වෙන්නේ? ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කිරීමේ කැපවීම. හරි. ප්‍රත්‍යක්ෂ කිරීමේ කැපවීම තමයි විදත්. තේරුණා. හරි හම්ද දැන් තේරුණා වෙනස. ඒ කියන්නේ අපි හිතුවට බරපතලයි වැඩේ නේද? එහෙමයි. තේරෙනවා දැන් හම්ද මොකද්ද කියලා මම. ඒ දැන් මේක විදර්ශනාවේ වුණා. ඉතින් අපේ ප්‍රශ්නේ ඉවරෙලා තියෙන්නේ. ඒක වැඩි. මේක විදර්ශනා නම් අපේ කතන්දර බණ අහන්න ඕනේ නැහැ කියන්නේ අපේ ප්‍රශ්නේ ඉවරයි. ඉවර වෙන්න හුඟක් වෙලා. නෑ. ආ විදර්ශනාවට මේ යන්න උපකාරයක් මේ සමතේ. සමතේ. ඔව් මේ සමතේ උපකාරයක් විදර්ශනාවට යන්න. හරි හම්බුනා. තේරුණා. විදර්ශනාවට ගියයි කියන්නේ යා මැරෙන්නත් සූදානම්. මැරෙන්න සූදානම් වෙන කීම. දැන් අපිට ඕන මැරෙන්න සූදානම්. උස්මයි රේනකොට ප්‍රශ්නයක් නැතුව මැරෙන්නේ. ඔව් මැරෙන්නේ. නර්මයි කියන්නේ ආයි එතන මරණය කියන ඕන නම් පිරිනිවීම කියව ප්‍රශ්නයක්ද? ආයි උපත්ති මරණයක් නෙමෙයි. විදර්ශනාවට දහපේටි උපත්ති මරණයක් නෑ ඉවර වෙලා යනවා. මැරෙන්න. ඒ කියන්නේ එතන ගැටමක් නැති වෙන්න ඕන. ආයෙත් මේ අම්මේ දෙකට රින්නලා ඈ අනේ ඇයට දස දුක් ඉඳලා මාස නම්යක් ඉඳලා එළියට ඇවිදිලා ආපු දවස් ඉඳලා උන්දලත් තමයි අපිත් තමයි ඉතින් ආයෙත් මේ යන්න ඒ කියන්නේ ඕන ඇලීමක් නැති වෙන්න හිත හදා ගන්න හැටි නේද පොහොසේ කියන්නේ ඇලීම හාමුදුර මරණාසන්න මොදි ඇලීම නැතුව මුණ දෙන්න අවතාරණ ඔන්න කවුද මේ කවුද මේ අපේ මේ අල්ලේගල මැඩම් අපි අවදාහන්න මුණ දෙමු අන්තිම මොහොත එනකොට මුණ දෙමු ඉවරයි ශූන්‍යයි ආයි උපදින්නේ නැහැ ආයි උපදින්නේ නැත්නම් මෙහෙ ඉඳන් කතා කරන්න ඕන උපදින්නේ නැහැ කතාවයි මම දැන් ප්‍රශ්නේ ඉවරයි ඒ කතාව වැඩක් නැහැ මේකේ යපෙන්න ඕන එකටයි ඒකටයි විදර්ශනාව එහෙමයි හම්බුනේ තේරුණා ඒ අනේ ඒකට යන්න බෑනේ මේවා පිළිබඳ හෙලිදරව්වක් නැතුව හෙලිපෙලි කරගෙන කරුණු කාරණා හොඳට වටහාගෙන තේරුමක් ඇතුව ශූන්‍යත්වයේ පිළිබඳව එතකොට අපිට මේක ශූන්‍යයි කියලා තේරෙනකොට යථාභෝධය කිස් කියලා තේරෙන්නේ නැහැ එහෙම යථාභෝධය කිස් නේද තථාගත භාවය ඇති ඇති හිස් නෙමෙයි ඇති ඇති තමයි පිරිචිපත ඒ බව අපිට දැක්කුත් නේද පිරිචි බව දැක්කුත් නේද අපිට ඒක කොහොමද කියන්නේ නැත්තම් තථාගත භාවය මීට වැඩි මේක හොඳයි කියලා ගෞතමගේ නිවෙනට වැඩි මට වෘන්දාවනේ ඉවලෙක් කියලා ඉපදෙන එක හොඳයි කියලා ඒක බමුණි ඒයි භාග්‍යතුන් වහන්සේ ගබන ආනකට මේක ශූන්‍යත්වෙ පෙන්නන්නේ බමුණන්ට මේක අල්ලා ගියේ නෑ හිවලෙක් වෙලා ඉපදුනොත් අඩු වශයෙන් මේ සත්‍යත්වම මරයන කාලේ වතුර ටික ගන්නාගෙන ඉන්න පුළුවන් නේ ඈ ඔය නිවෙනට වැඩි මට ඒක හොඳයි කිව්වේ හරියට තේරෙන්නේ නේද දැන් තථාගතයන් වහන්සේ පෙන්නපු අසීමිත බව පිරිචිතන ආලෝකද බාධක විවේකද එහෙමද කවුද අපේ මේ කවුද මේ කවුද අපේ
අගුණාවල නෝනාම කියනවා නම් ආලෝක උදපාදික කියන්නේ දෙවියන්ව දේවල් වාගේ නෙමෙයි දෙවියන්ව කියලා ඔයගොල්ලෝ කියන්නේ දෙවියන් ආයි පුජ්ජලෙ දාන්න එතන නම් පුජ්ජලෙ නෙමෙයි ආලෝක උදපාදික කියලා එළිවෙන එළිවෙන කියහම මොකද වෙන්නේ අනික කරුණ නන්දකාරයි අනික හිස්නේ ශූන්‍යයි ඒකනේ නම් අපි භාවනා මනසක් තුල අවදි කරගන්න තියෙන්නේ එළිවෙටිච්චර ප්‍රයදාවල් නැතුව එළිවෙටිච්චර එළි දකින්නේ නැත්නම් මොකටද බුදුවන්නේ ඈ බුදුගුණේ මොකටද මේ මහා පැත්තේ වන්න දෙන මහා පැත්තේ බ්‍රාහ්මණ විද්‍යසනා කියන ඔක්කොම මෞපියන් දරගන්න හැටි දිගේවල් දරවල දෙන හැටි ධර්ම මේ හරි අම්බ කරපු හතරට බෙදාගෙන ජීවත් වෙන හැටි අරම ඔවා බ්‍රාහ්මණ විද්‍යසනා දේශනා කරපු ඔක්කොම බුදුහාඳුරු බුදුදාගේ අනුමත කරා අයෝ අර භාග්‍යවතුන් වහන්සේ කියලින් පෙන්නේ එළියට එන්න කියලා එළි හතරයි තියෙන්නේ පහක් නැහැ එකක් තමයි හඳෙන්නේ අනික තමයි ඉරෙන්නේ අනික තමයි තන දන පත්තු කරනවා කියන්නේ ඔය එළි ටික තමයි මෙහා පැත්තට තියෙන්නේ ඔය එළි වලට ඔක්කොම මෙහායින් තියෙන එළිය තමයි ආලෝක උදපාද තථාගත ප්‍රඥායි අනික ඔක්කොම මේ සාපේක්ෂයි ගිනි එළිය හඳ එළිය ඉර එළිය සාපේක්ෂයි අර තථාගත තසේ විතර මනසයි සිතෙන් කයින් වචනේ සිතාමතා කියයි කරයිද ඒක චේතනාවකටපත් වෙනවා ඒ චේතනාව කර්ම වෙනවා ඒ කියන්නේ එකක් හත් එකක් ආස්වාද කරමින් කරන්නේ ආස්වාද කරමින් කරුවා නම් කොහොත හෝ නරක හෝ ඒක ආපහු මේ අපිට කාරණයක් වලටපත් වෙනවා ආයමතු කරන්න බැඳලා තියෙන මෙතනින්ම හදන්න තියෙන මෙතනින්ම ඒකනේ නිරෝධ ධර්මයක් විතරක් පෙන්නේ භාග්‍යවතුන් වහන්සේ. ඔව්. එතකොට දැන් තියෙන එකද එහෙම නැතිනම් තියෙනවයි කියන එක හීනයක්ද? තියෙනවයි කියන එක හීනයක්. ඔව්. මොනවා මොහීන. තියෙනවයි කියපුවට පුදුම හීනයක්. වැඩ කිලුම නැති හීනයක්. මොකවත් නැති හීනයක්. මේ තියෙනවා ඉන්නවායි මමයි මගේ. ඉතින් හීන පටලයක් නිකන් නෙමෙයි ඒක පටලයක්. ඒ සීන පටලය ඉවර වෙයිද? ඒක දුර වෙයිද? ඒක දුර වෙන්නේ විද්‍යාත්මකවනේ. මේ හේතු නිසා හට ගන්නව පළ මේ හේතු දිරදෙන් පළ දිරද දැක. මෙතන නිරෝධ ධර්මයක්. මේ භාග්‍යවතුන් වහන්සේ මෙතන පෙන්නා යමක් දැන් පරිහරණය කරන එකට හේතු ප්‍රත්‍ය වෙන ප්‍රත්‍යක් තියෙනවා. ඒක නම් මේක නෑ. දැන් හාල් ටිකක් අරන් ගිහලා අපි මේ හැලියකට දාලා යටි ගිද ටිකක් තියලා යක් වෙලා ගියාම හාල්ම ගන්නවද නෑ ගන්න කවුද බත් එතකොට බත් ටික පිටාන්න තියාපුවම කෙනෙක් ප්‍රශ්න කරනවා මේ බත් වලට අයිති හාල්ද නෑ කියන්න වෙන මිසක් තියෙනවද කියන්න මේ බත් ටිකට අයිති හාල්ද නෑ එන හාල් නැත්තම් බත් ඇත්තුත් නෑ ඊට වඩා එක්ක හාල් කියලා එකක් නැත්තම් බත් කියලා එකක් තම උපදින්නේ නෑ හැබැයි මේ බත් පොතේ මේ බත් පොතේට අයිති හාල් නෑ නිතරම අපිට ආපහු බලනකොට නෑ නේ පේන්නේ මේකකම නෑ බලමුයක නෑ ඒක හේතු ප්‍රත්‍ය වුණා මේකට මේකත් මේකටත් අර උත්තරේ මෙන්න නෑ කියන්නේ වර්තමානයේ මුණ ගැහිමක් කියන මොකක් හරි අනික්ව නෑ අනික් එක නෑ අපි යෑමක් කීමක් කිරීමක් තිබුණානේ දැන් නෑනේ ඈ මෙච්චර කාල ජීවිතය ආවා කියවන දැන් නෑනේ හැබැයි ඒක හේතු ප්‍රත්‍ය වුණා මේකට දැන් වර්තමානයේ මේ මුණ ගැහිම දැන් මේකත් ඉවර වෙනවනේ මේකත් හේතු ප්‍රත්‍ය වෙනවා තවත් මොන ගැහිමද එච්චර විතරම මොන ගැහිමක් ඇත මේ මොන ගැහිමට හේතු ප්‍රත්‍ය විචේව ඉවරයි මේ මොන ගැහිමද ඒකද ශූන්‍ය ඉතින් එහෙනම් දැන් අපිට තියනවා කියන ගතව ගන්න බැරුව යනවා ශූන්‍යයිම තමයි ආනේක බන්න දකින්න විදිහ එක එදෙනිම ශූන්‍යයිම තමයි දැන් ඒ ක්‍රමයෙන් අපි ශීලඟ එතින් විද්‍යා බැලීමක් නේ ඒක කාරණා කරුණු සහගත සපත්‍යව බැලීමක් මේ බැලීම තුළම අපිට මොකද වෙන්නේ අවලංගු වෙනවා
හිස්මව ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒකෙම නේද හිත රක්ත වෙන එක, හිත අර වෙහෙසටපත් වෙන එක, හිත පශ්චාත්තාපයටපත් වෙන මේකත් කියනවා. ඊයේ පෙරේදා බලක ඔට්ටුවට හිතන්න කිව්වොත් එම අද මේ හිත පිච්චෙනවා. නිකන් හිත ඇතුලේ ලොකු නිකන් පීඩනයක්. ඊයේ ඉවරයි. ඈ උදේ ඉවරයි. එහෙම කියලා ප්‍රශ්න වලින් පැන යාමක් නෙමෙයි. අර යම් අපිට විසඳන් දෙන ප්‍රශ්න දෙනවා නම් ඒවා විසඳීමක් වෙනවා. පැන යාමක් නෑ. හැබැයි ශූන්‍යත්‍ය ප්‍රත්‍යක්ෂයි. ඔය තා මොනවා හරි දැන් දහම් කරුණු ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඔබතුමීලා කාටත් ඔබතුමාලාට කාටත් ආන්න අවස්ථාවක්. ස්වාමින් වහන්ස ශූන්‍යත්‍ය දැකීමේදී අපිට ස්කන්ධ පංචක එලාගේ හට ගැනීම නැතිම ගැන දකින්න පුළුවන් වෙන එක ශූන්‍යත්වය දකින එකේ පහසුවක් වෙනවද කියලා මට හිතුණා. ඒක එහෙමද කියලා දැනගන්නත් සහ ඒකේ අර රූප ඇතර ස්කන්ධ පංචකයාගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකේ රූපයත් අරූපී තත්වයකින් සහ ඒ සියලුම දේ මාන නාම කොටස් විදියට දැකීම හින්දා ඒක හිතේ ඇති වෙලා නැති වෙන යන දේ දකින්න එක ශූන්‍යතාවයේ දකින්න එකට පහසුවක් වෙනවද කියලා ඒකද මාර්ගය කියලා ඉස්සර ටිකක් දැනගන්න. එහෙම තමයි බලන්න ඕන. ඔක තනි කරප නාම ධර්මතාවයක් බව විදියට අර එකතරක තියනවානේ සූත්‍රයක මට සූත්‍රේ නම් මතක නැහැ මේ මොකද්ද මේ රූප කියන වචනේට අර්ථය මොකද්ද? සතර මහා භූතයන් සහ සතර මහා භූතයන් නිසා ඇතිවත්තා වූ සතර මහා භූතයන්ට රූප කියනවා. සතර මහා භූතයන් නිසා හටගත්තා වූ ඒවට රූප කියනවා. දැන් එතකොට අපිට සතර මහා භූතයන් නිසා හටගත්ත රූපයක් තමයි ඔය වේදනා සංඥා සංකාර විඥාන කියන චෛසික ක්‍රියාවලියට හේතු වෙන්නේ. ඒක කොහොමද ඒ රූපෙ එන්නේ? ඇහි ප්‍රසාදයට ඇහි ප්‍රසාදය සතර මහා භූතයෙන් හඳුනා වුණු නේද? ඊට වර්ණ සතාන කියන්නේ රෝසමලක් කියමු. රෝසමලක් සතර මහා භූතයෙන් හඳුනන එක. එතකොට ඒකේ වර්ණ සතාහනනේ ඇහි ප්‍රසාදයට වැටෙන්නේ, චක්කු ප්‍රසාදයට වැටෙන්නේ. ඒ වර්ණ සතාහන නිසා එතන හට ගන්නවා ප්‍රතිබිම්බමේ රූපය. එතන හට ගන්න මොකද? ප්‍රතිබිම්බමේ රූපය. දැන් ප්‍රතිබිම්බමේ රූපයද රූප තමයි කියන්නේ. හැබැයි ඒ අනිවාර්යයෙන්ම නාම ධර්මයට අදාළයි. ඒ අනිවාර්යයෙන්ම නාම ධර්මයට අදාළයි. නාම පැත්තට අදාළයි. නමුත් ඒකට අපි රූප කියන්නේ. එතකොට ඒ රූපේ අරබයා තමයි විඳින්නේ, හඳුනන්නේ, දැනගන්නේ. ඈ ඒ විඳින්නේ, හඳුනන්නේ, දැනගන්නේ. දැන් අපිට රෝස මලක් දැක්ක කියන එකේ තේරුම මල ඇහි අපේ නැහැනේ. අර ප්‍රතිබිම්බයේ මේ ස්වභාවය අරබයා තමයි විඳනය, හැඳිනීම, ලෝභ මෝහ වීම, දැනගැනීමක් සිද්ධ වෙනවා. අර රෝස මලක් අර ගහේ තියෙනවා කොච්චර ලස්සනද, ඔච්චර අනේක මට ලබා ගන්න තියෙනවා. ඔයාගේ හිතෙන්නේ අපිට මේ අරමලට කියලා අපි හිතන්නේ. අර එළියේ තියෙන එකට කියලා නෑ. එළියේ තියෙන එක අර ඉරව්වාදී ප්‍රත්‍යයෙන් මෙතන ප්‍රතිබිම්බයක් ඇති. ඒ ප්‍රතිබිම්බයක තමයි ඊගන දෙන්නේ. දැන් ඕකම අපිට ඔය රෝසමලම අර යන්න පුළුවන්. අර කඩාගත්තේ නෑ. නමුත් අපිට රෝසමල අරන් ගෙදර යන්නත් පුළුවන්. එතකොට දැන් ගෙනියන්නේ අර ප්‍රතිබිම්බමය රෝසමලත් එක්කනේ ගන දෙන්නේ. වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඈ ඕම මෙයනකොට මරණ මංචකයට වැටෙන්න පුළුවන්. මරණ මංචකයේදී රෝස බලක් පිළිබඳව ආව අවසාන ජවනිකා. එතකොට එයා රෝස බලක් යනවා ඈ. එතකොට ප්‍රතිසංකේතයක් මව් ගැබක රෝස මල පිළිබඳව ප්‍රතිසංකේතයක්. එතකොට එතන පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මරණ අවසාන මොහොතක් තියෙනවා. චුති ප්‍රතිසංකේතයේදී රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. එතකොට අර ගොරෝසු රූපේ කතන්දරෙ නිදිකරත. මොකද හතගෙන දැසෙන ස්කන්ධ පංචකයේ චුතියත් ප්‍රතිසංකේත දෙකම. චුතියට අනුව ප්‍රතිසංකේත කියන්නේ මොකද්ද? හතගෙන දැසෙන ස්කන්ධ පංචක.
එන ස්කන්ධ පංචකය කියාවු තැන තනි කරම මනෝමූලික වූ ධර්මතාවය. ඈ මේ මනෝමූලික ධර්මතාවයේ මුල මොකද්ද? රූපමේනි. මේ රූපමේ බව ගන්නට මේ පැත්තේ ප්‍රකාර වෙලා තියෙනවා. මොකක්ද අර හතර මහා භූතයන්ගේ කතන්දර ප්‍රකාර වෙලා තියෙනවා. මනෝමූලික රූපය අල්ලාගෙන තමයි විදින්නේ හඳුනන්නේ දැනගන්නේ ලෝභ මොහොමයි. ඈ එතකොට ඒක ශූන්‍යයිනේ. ඒක දැන් අර කතා කරපු විදිහට අපි හීන පටල දෙයක් නේ මොකවත් නැහැ නේ. ඒක ශූන්‍යයි. ඒක ශූන්‍ය බව ප්‍රත්‍යක්ෂ කරනවා. ස්කන්ධ පංචකයගේ ශූන්‍යත්වය දකින්න. ඒක කියනවා අනිත්‍ය ආත්ම දකින්න කියලා. ස්කන්ධ පංචකයගේ ශූන්‍යත්වය දකින්නවා කියනකොට අනිත්‍යය දැකලා අයිති නැති බවක් දැකලා දුකක් දැකලා. එහෙමද? හා දැන් රුවන්වැලිසෑයේ අන්දාපුරේ රුවන්වැලිසෑයේ තියෙනවා මේ ලංකාවේ ඉන්න වැඩි පිරිසක් රුවන්වැලිසෑයේ තම තමන් හදාගත්ත එකක් ගෙනත්ලා තියෙන ගෙදර. ගෙදර කියන්නේ තමන්ගේ හිතේ රුවන්වැලිසෑය වැදලා ඉද්දි රුවන්වැලිසෑය අරන් එනවා. අන්දාපුරේ තියෙන ගෙදර. නෑනේ එක එක කෙනා හදාගත්තා ඒ රුපියලවත් එක්ක. සංස්කාරයක් කියන්නේ ඒ ටික නේද? රෝස වල හරි රුවන්වැලිසෑය ගෙදර හරි. ඔව්. ඔව්. සංකාර කරන පුරායකට සංකාර කරන තරපේ සංස්කාරය තමයි වැය ධර්ම ක්ෂය ධර්ම වැය ධර්ම සංකාර සංකාර ධර්මයන්ගේ වැයමයි දැන් ඒකේ ශූන්‍යත්වයේදී වැය තමයි ශූන්‍යත්වය දකින්න සංස්කාරණයන්ගේ ශූන්‍යත්වය දකින්න සංස්කාරණයන්ගේ ශූන්‍යත්වය දකින්න ඒකනේ අප්‍රමාදීව කරන්න කියලා වදාළේ අප්‍රමාදී භාවය කියන්නේ ඒකට අප්‍රමාදීව කරන්න නෙමෙයි බුදුහාමුදුර වදාළේ අප්‍රමාදී කියන එකේ තේරුම මොකද්ද? සංකාරයන් කියවයි. ප්‍රමාදයි කියන්නේ මොකද්ද? සංස්කාර තියෙන. දර්ශනාව කියන්නේ ප්‍රතිනිසවෙන්නේ. වයිදම්මා සංකාර අප්‍රමාදී සම්පාදිත කිවි. අප්‍රමාදී බව නම් ඔබට සිහි බුද්ධිය ඇති වෙන ඇති වෙන්නේ නම් ඔක සංකාර ධර්මයන්ගේ වැය දකින්නේ. දර්ශ සංස්කාරයන්ගේ වැය දැකීම එක්තරා විදර්ශනාවක් නේද සමහන්ස්? එක්තරා විදර්ශනාවක් නෙමෙයි එහෙම පිටිමේ විදර්ශනාවක්. නැහැ. එහෙම පිටිමේ විදර්ශනාවක්. මොකද වැය කියන වචනේ තුල නෑ වැය කියන එකටත් එක්කම උතන ශූන්‍ය කියන වචනේ ගත්තොත් වැයයි අනාත්මයයි දෙකම ඉන්නවා. ඒ ශූන්‍ය කියන එක තුල අයිති නැතිකමක් වෙනවා අනිත්‍ය භාවයක් වෙනවා. දුක්ඛ භවයක් වෙනවා. ශූන්‍ය නොදැකීම දුක්ඛයි. ශූන්‍ය දැකීම අනිත්‍යයක් දැක්ක අනත්තක් දැක්ක දුක්ඛක් දැක්ක ශූන්‍ය දැක්කයි කියන්නේ ත්‍රිලක්ෂණය දැක්කා කියන්නේ ඒ කියන්නේ හැමෝනේ ඇහැට රූපයක් ගැටෙනකොට මොකක් හරි මලක් දැක්කොත් ඒකේ අනිත්‍ය ධාතු වශයෙන් හරි ඒ විදිහට භූත ඒ විදිහට හිත ඒ වගේ විදර්ශනා කළා ඒකේ ශුන්‍යතාවය බලන එක නෑ ඒකෙදි පිටට පයින්න බෑ දැන් අර මල පිළිපොඩ ධාතු බලන එක ඒක ඒක එක්තරා අවධියක් එක්තරා වෙලාවකදී එහෙම වැළවට කමන්නේ දැන් මේ මේ අවස්ථාවට එනකොට පරිපිත බවකට එනකොට දහම් පරිපිත බවකට එනකොට මල දැක්කට ඒත් එක්කම ශූන්‍යයි ඒ මොකද දැකීම මානසිකයි මල දැකීම මානසිකයි යොමු වෙච්ච එක දැක්ක යොමු වෙච්ච දැක්කම දැක්ක යොමු නොවුනම දැකෙන්නේ නැහැ නෑ වත්තේ ගෙදර දසොල මල් තිබුණාට ඔබතුමීගේ අවධානයකට නැත්තම් එහෙමයි මෙලක් දෙයකට අවධානය නම් ඔබතුමී මල දකින්නේ නැහැ යොමු වීම මල දැක්කේ යොමු වීම සිද්ධ වුණේ ඔබතුමීගේ මලේ නෙවෙයි ඔබතුමී යොමු වීම සිද්ධ වුණේ ඉන්ද්‍රියෙම කො එතකොට යොමු වීම දෙන්නේ ආය ආයේ පිළිබඳව යොමු වුණා ඒකට කියන ආය එතකොට තමයි මල දැකීමක් වුණේ එතකොට ඒක විත මෙතර චිත්තයන්චා මනෝමූලික ධර්මතාවයක් විසක මනෝමූලික ධර්මතාවයක් විසක එහි එකක් නෙමෙයි නෙමෙයි ඔව් එහි එකක් කියන දෘෂ්ටිය තමයි අපිට සාමාන්‍ය කිචින්නේ ආංග අහිය මල තියෙනවා ඒ මලේ ලස්සන ආදී වශයෙන් පිටටයි අපි අතදික් කරලා කතා කරන්නේ නමුත් ඔක එහාට ලෙහෙනකොට තේරෙන්න ඕන මේක මනෝමූලිකයි මෙතන විචක වාංශර අවිද්‍යාව කර්ම තණ්හා වශයෙන් විස්තර කරේ මනෝමූලික ස්වභාවය නේද සාරා උඩාර තව උපමාවක් තියෙනවනේ මස්ලේ නැති ඇට ඇටකටු කරන සුනකෙක් වායි කියලා. දැන් ඇට කැබැල්ල සුනකෙ හපනවා හපනවා හපනවා. එතකොට මොකද වෙන්නේ? එයාගේ වීදුරු බහම වීදුරු බහ දිය වෙනවා. එහෙම නැත්නම් තුවාල වෙනවා. එතනින් ලේ ගලනවා.
ඉතින් දැන් සුනකයා මොකද කරන්නේ ලේ ටික උරා බොනවා ඈ එයා දන්නේ නැහැ එයා තුලම ලේ ටික සිද්ධ වෙනවා අපුණා කියන්නේ එයා ගිහින් 8 කෝටි ලේ තමයි බොන්නේ කියලා ආයේ වාගේ පිටවලක් ගෙනයි අපි හිතන්නේ නමුත් ඔය සිද්ධ වුණේ ඔබ තුලම අර කතා කරපු අවිද්‍යා තණ්හා අවිද්‍යා කර්ම තණ්හා ආහාර ආහාර එහෙමයි ඔබේ සිත් නිර්මාණය ඔය ආස්වාද කිරීමම ඔබ තුන ඉන්න මායයක්. ඔය ආස්වාද නොකිරීම මායයකට ජයගනි. උඹනේ බලන්නේ. අර වඩ පිට කතාවම අවුට් වෙලා යනවා. එක්තරා දෙනකට අපි ආදියා බල 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 ඒව ගැන විමස විමස අවිදිල්ල. එක්තරා දෙනකට ආවට පස්සේදී අපිට මේක තනි කරම අහක් වෙලා මෙතනම වෙන කතන්දරයක්. අර ඇටකොටුවේ නෙමෙයි මගෙම පීතුරු මහතයි ලේන්නේ. ඒ වගේ මාතුළු මෙති වෙච්චා වූ ආස්වාස වාතය ආහාර වැයවීමේ වෙච්ච මනෝ ප්‍රහන්තිය. මේ මනෝ ප්‍රහන්තියත් එක්කලයි මේ ඔප්පු වෙන්නේ. ඒ ශූන්‍යත්වයේ වැලීමයි කරන්න ඕනේ. එතකොට පිටට ඇඟිල්ලක් දික් කිරීමක් නැතු වෙනවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් විදර්ශනා භාවනාවට ශක්තිමත් වීගෙන එනකොට ඇඟිල්ල දික් කිරීමක් නැතු වෙනවා. එයා නිසා අරක නිසා මේක නිසා අරව නිසා නෙමෙයි. මාතුලම වෙන්නා වූ කරතබ්බය මාතුලම නැගෙන සිද්ධිය. එතකොට ඒ බවට දකින්න එතෙන්ද ගවේෂණේ වෙන්නනේ මා ශූන්‍ය වෙලා යන්නේ. ඈ මට ඒක අවලංක වෙලා යන්නේ. මාතුලේ අවලංක වෙලා යන්න ඉපේ. අවලංක වෙනකොට ඉවරයි කතන්දර. එතකොට එළිය වැටෙනවා. ආලෝකුයිද පාදි රෑදවල් ප්‍රශ්නයක් නැහැ එළිය වැටෙනවා. ෂා එතකොට එළිය වැටෙනවා. මාතුලකම තල් විඩකොට. මෙතෙන්ද මේ වැටෙනකොට. අපි ඇඟිලි දික් කිරීමක් නැහැ. දැන් අවිද්‍යාව කියන්නේ ඇත්ත නොදන්නාකමනේ. ඔව්. ඇත්ත නොදන්නාකම උඩ ඉඳගෙන අපි කල්පනා කරනවා. ඔව්. කල්පනා කරනකොට වටිනාකමක් ඇති වෙනවා ඒ පිළිබඳව. ඔව්. එතකොට ඒ පිළිබඳව තණ්හාවක් ඇති වෙනවා. ඒ පිළිබඳව තණ්හාවක් ඇති වෙනවා. ඒකට අපි මේක ආහාරයක් බවට වත්ලා ඒක නැවත නැවත ලබා ගැනීමේ බලාපොරොත්තුවක් ඇති වෙනවා. තණ්හාවත් එක්කලා ආස්වාද කරනවා ඒක. ඒ ආස්වාද කරගෙන මොකද තව ගැඹුරට ආස්වාද කරුද්ද අභිනන්දනය වෙනවා. දැඩි දේශම දැස ගන්න. උද්ධර්මවීතම කාරණයක්. එතකොට මොකවත් පිට දෙයක් නෙමෙයි. ඔබ ළඟම ඔබ තුළම ආස්වාද කරමින් ඔබම ඒක අර ඇටකොඩ ලෙව ගන්නා වූ සුනකයා හිතාගෙන ඉන්නේ පිටලේ කියලා ඒක නෑ. එයාගෙම විදුරු මහා මේ වෙලාව වැඩනේ. එයාම විදිනවා. ඒවා වැඩක් නෙමෙයි. අපේම නදිනවා එක්කම අපි විදිනවා. ඒ දැනග අපිට මේක දකින්න පුළුවන් නම් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු පන බොන ආහාරයෙන් පවතින හිත බෑගත්තින්ද සවිඥානික වුණා කියලා. ඔව්. මේ එතකොට සනස මේ හිතයි කයයි වෙන් කරලා දකින්න පුළුවන් නේ සනස එතකොට. ඔව් දැන් ඒ දේද මේ තාටියක් කියද මෙතන කතා කරනකොට ඒත් ඔබට තනිකර මනෝමූලිකයි කියන තනතාව. හැබැයි එහෙම එන්න බෑ. අතන අත්‍යාපු විදිහට ඔයා කියාපු විදිහට වැඩි එන්න ඕනේ. ඒක හරි. ඔයා කියන්නේ අවින්දාන ප්‍රසිද්ධියක් කියන එක වැඩි එන්න ඕනේ මෙයාට. මේක මනෝමූලිකයි කියලා හොඳටම ලේච්චාම එයාට ඉඳ ගැනීම ගැන 100 විතරයි. නැගිටීම ගැන 100 විතරයි. ඇවිදීම ගැන 100 විතරයි. වෙන මොකුත් නැතුව යනවා. හැබැයි ඒ වෙනකොට වෙනමකුත් නැතුව යනකොට එයාට මහා ලොකු ධනයක් හම්බ වෙලා. මොකද්ද? අර එළිය වැටිලා. ඈ මහා ලොකු ධනයක් හම්බ වෙලා. නිකම්ම නෙමෙයි. මේ පැත්ත අවලංගු වෙලා යන්නේ අර ධනෙ ලැබෙන ධර්ම. නැමෙයි. ඔව් නිරෝධය පිළිබඳ අත්දැකීම වැඩි වෙන තරමටයි මේ පැත්ත අවලංගු වෙන්නේ. බලන්නකො ඔක වෙන මේ පැය ඔක වෙනවමනේ. මේ පැත්ත වැඩි වෙනවා නම් මේ පැත්ත අවලංගු වෙලා යනවා නේ. මේ පැත්ත තව බලම්බ නැත්තේ මොකද? මේ පැත්තේ මතින් ඉන්නා. මේ පැත්ත ඉස්සරහට ආවේ නැති ඉන්නේ. Nirodha. Nirodha ඉදිරියට ආවනම් මේ මූණ ඉස්සරහටම Nirodha ආවනම් ඈ මොකද වෙන්නේ? අනික් අවලම් වෙන්නේ නැද්ද? නැගීම යෑමීම ජීම ජීරීම විතරක් වෙයි. මූණ ඉස්සරහට Nirodha ආවේ නැහැ. තව එච්චරයි මේක තන්දරේ. මූණ ඉස්සරහට තව මොනව හරි පේන්න තියෙනවනේ, ඇහෙන්න තියෙනවනේ, දකින්න තියෙනවනේ. මේ පස්කොලට ඩෝන් ඩෝන් ගාලා නම්ය නැත්තම් මොකද මූණ විතර හටෙන් එළියෙන්නේ එහෙමනේ රහතන් වහන්සේ වැඩ හිටියේ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවට අදාළව ස්කන්ධ පංචකයාගේ
හට ගැනීම නැසීම ගැන හිතනකොට සමිංවාංශ ඔබ වහන්සේ එදා විස්තර කරා වගේ ස්පර්ශ චෛතසිකය දැන් පාදය පොළොවේ ගැටෙනවත් එක්කම එන ස්පර්ශ චෛතසිකය හරහා එතනම දැන් අපිට රූපය කකුල පේන්නෙත් නැහැ මහා මේ පොළොව පේන්නෙත් නැහැ නමුත් අපිට එතන ඒ චෛතසිකයත් ස්පර්ශ චෛතසිකයත් එක්කම රූපයක් මනසේ ගොඩ නැගෙනවා මේ ඇවිදිනවා කියන එක කකුල එසවනවා තබනවා කියන එතකොට එතනම ස්කන්ධ පංචකයාගේ කියන්නේ වේදනාව දැනෙනවා ස්පර්ශයත් එක්කේ ඊට ඇතිවීම නැතිවීම එතනින්ම ඇති වෙන එක ඉවරයක් වෙනවා ශුන්‍ය වෙනවා කියන එක දකින්න එක ලේසි ද කියන එක දැනුණා මේ සවිනාංශ සක්මනේදී ඒ දැන් ඔබතුමිය කියාපු ආකාරය තමයි හොඳම ක්‍රමය ලේසිම ක්‍රමය මුළු විශ්වයේම ශරීරයෙන් හටගෙන නැසෙනවා මුළු විශ්වයේම එක ශරීරයයි හටගෙන නැසෙනවා කොතනද කකුල පොළවේ හැප්පෙන තැන කකුල පොළවේ හැප්පෙන ශරීරය තුල බලන්නකෝ ඒක ස්පර්ශයයි ඉච්චකේ නේද ද්‍රව්‍ය නෙමෙයි නේද ද්‍රව්‍ය නෙමෙයි කකුල පොළවේ හැප්පෙනකොට කකුලයි පොළවයි තියෙනවා කියන දෘෂ්ටිය නැග්ගේ අපිට ස්පර්ශයයි ඉච්චකේ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාරයේ උනේ කකුලක් මානසිකාරයට ආවා කකුලක් තිබුණා පොළවක් තිබුණා කියලා මේක ඇතුලේ කකුලක් පොළවක් තියෙනවා කියන දෘෂ්ටියක් තිබුණානේ ඒ දෘෂ්ටිය ආවා එතකොට මොකද වෙන්නේ වින්දා සංඥා කරනවා සංඥා වේදනා තණ්හා ඔය ඔය සිද්ධිය වෙන්නේ ස්පර්ශ තමයි මුල්ලුනේ ස්පර්ශ කියේ මොකද්ද අර කකුල පොළවට හැප්පෙන සැනේ ඒ සැනය ස්පර්ශයි සික්කිය බවට හරි ඔතන මේ මොකද්ද කකුල දන්නේ නැද්ද පොළව දන්නේ නැද්ද හැප්පිච්ච බව කකුලවත් පොළවක් දන්නේ නැහැ නේ හැප්පිච්ච බව කකුල හුදෙක් කකුල සතර මහා භූත පොළව හුදෙක් සතර මහා භූත ඒවා සතර මහා භූත ඒවා හැප්පුණා කියලා දන්නේ නැහැ දරගන්න ස්පර්ශයිසිකෙන් පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර සිතේ මානසිකාරයෙන් දැනගන්නේ මොකද්ද කකුල තිබ්බපිය එතකොට ආගේ මානසිකාර පස්ස වේදනා සංඥා මානසිකාර ඒ සිත එතරම් හතගෙන දැසුනවා එතකොට කැප්පුණා කියන තේම සිත හතගෙන දැසුනවා කියන සිහිය වැඩෙන තරමට මේ ආය මේ මොකද මේ ද්‍රව්‍ය කතාවක් නැහැ එතකොට ද්‍රව්‍ය කතාවක් නැහැ එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක එතනම ඉවරයි දැන් ඊළඟ පාඩේ තියෙනකොට ආය අලුත් එකක් නේ එතකොට අරක ඉවරයි කියන එකත් දැනෙනවනේ ඔව් ඒ අර මානසිකාරේ ඉවර සහිත චෛසික ධර්ම ඉවරයි ඊළඟට අලුත් චෛසික ධර්ම හැමතිරකම අලුත් හතගෙන පළමු සිත හතගෙන දැකලා ආය අලුත් සිතක් හතගෙන දැකලා එතකොට උතර කෙනීම හොඳටම පේනවා මොකද්ද සිතක මහිම සිත හටගෙන නැසෙ නැහැ සිතේ මහිම වෙනම අපි සිතක් හටගෙන නැසෙනවා මිසක්නම් තියෙනවා නෙමෙයිනේ එතකොට මේ සිත කියන එක තමයි වැඩ මෙතන තියෙන පොද විදිනවා හඳුනනවා දැනගන්නවා විඳීම හැඳින්වීම ස්පර්ශ පස්සපච්චය වේදනා හැඳින්වීම මානසිකාර සිතේ එතකොට ඒ සිත හටගෙන නැසෙනවා අනික සිත හටගෙන නැසෙනවා ඉතින් සිත හටගෙන නැසෙනවා කියන එක දැක ගන්නට හොඳ කැපකිරීමක් තමයි හොඳ අවස්ථාවක් තමයි ඔය ඉස්සරහට ඔබ සක්මණේ ලැබෙන නිවන සක්මණේ නිවෙනවා සක්මණේ ගොඩාක් අය නිවන් දැක්කේ සක්මණේ ගොඩාක් අය නිවන් දැක්කේ සක්මණේ මොකද ඔව් යන්න වෙන්වන්සේ ඒත් එක්කම යම් සමාධිගත තත්වයක් ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ හුඟක් අඩුවීමක් දැන් අපි සාමාන්‍ය වේගයෙන් ඇවිදගෙන ගියත් ආශ්වාස ප්‍රශ්වාසයේ අඩුවීමක් වේගයේ අඩුවීමක් යම් ප්‍රති ආශ්වාස ප්‍රශ්වාසයේ සමාධිගත වීමක් දැනෙනකොට ඒක ඇත්තටම එතනම ඒ කියන්නේ අර වෙහෙස අඩු බව දැනෙනවා ඇවිදීමේ වෙහෙස අඩු බව දැනෙනවා කොච්චර දුර සක්මන් කරත් ඒකේ වෙහෙසක් නැති බව දැනෙනවා. ඒකද භවන්සේ සඳහන් කරේ ඒකාග්‍ර වෙනවා කියලා අසස ප්‍රසවාසයෙන් එක්ක සක්මන්. ඔව්. ඒ දැන් එතකොට යාට ඉස්සරහට ඇවිදිනවා කියන අදහසක් නැහැනේ. එතන සිහින තියෙන්නේ. එතන උසන තබන එකනේ. ඒකෙහිද කොච්චර ගමන් කරුවත් එතනම.
ඒකෙින්ද වෙහසත් අඩුයි තමයි ආස්වාස වේගෙත් අඩු වෙනවා හුස්ම වේගෙත් අඩු වෙනකොට ඇති වෙනවා සක්මණේ සමාධිය ඇති වෙනවා ඒ සමාධිය තුළ මේ හුගාක් මේ මොකද ලෙහින්ද පටන් ගන්නවා නිරෝධය දකින්න පටන් ගන්නවා හොඳ අවස්ථාවක් ඕනෙම කෙනෙක් මම හැමදාම සක්මණේ ගැන මේ වර්ණනා කරන්න එකයි ඔව් ඒක හරි ඒක ඇත්තටම සවිනාස මම මේ අර මගේ හෘද රෝග තත්ත්වයෙන් පස්සේ ව්‍යායාම කරන්න පටන් ගන්නද කොට ව්‍යායාමයේ විදිහට ඇවිදින එකේදී තමයි මම මේක යොදාගත්තේ සවිනාස එක්කට කිලෝමීටර් දෙකක් විතර ඇවිදින අතරේදී ඒක සක්මන් භාවනා ඇවිදීම ගැන අවධානය අඩු වෙලා යනවා ඇවිද්දා එහෙමයි සවිනාස ඒකදී ආත්ම විඳ වෙන්න කියන ඔය හෘද රෝග මේ අපි හැමෝටම තියෙන එකක් හෘද රෝගේ හින්දා වෙනනම් මේ යන්නේ හෘද රෝග නැත්තම් නිවන්නේ නා මේ හදවතට හිතවිලි පහළ වෙනවා නා මේ රස්නේ ඇති වෙලදී මේ මේ අදනීපේ තියෙන හෘදේ ගාව තමයි ඉතින් ඒක අර gediya වගේ තියෙන කොටසත් යයන් අසනීපේ හිට වෙනවා ඒක නෙමෙයික අම සමත්යක් වශයෙන් ගත්තාලු හෘද රෝගේ තමයි ඔකටම තියෙන්නේ හදවත නිමුණා නා නිමුණා නේද ඒකනේ කරුණා සීතල හදයන් කියලා දාලා හඳුරන්න හදවත සීතලද රාතන් වහන්සේගේ හදවත සීතලයි ඈ හද ඒ එන්ජින් එකේ හේමම සීතල වෙනවා එතකොට හදවතේ රෝගය ඉවරයි එහිත මේ හරි දැන් ඔබතුමිය කියන්නේ අර බාහිර පැත්තෙන් තියෙන රෝගය අපි තත්ත්වයට ඒක හරි තමයි. ඒ හැසිරීම. ඒ සක්මණේ පිළිබඳව තියෙනවා පූර්ණ අවධානය යොමු කරගෙන ඒ සීය නගවන එකෙන් අර බාහිර වශයෙන් පවතින රූප ආවදියත් තව අඩු වෙනවා. ඒක කාටත් කරන්න පුළුවන් කියලා හිතේ ස්වාමිනාස් අපි ව්‍යායාම කරන්නත් දැන් ඉතින්. කය පවත්වාගෙන යම් කිසි ව්‍යායාමයක් උත් ඕන කියන සත්‍යය ඉඳලා ඒ දෙකම එකින්ම කෙරෙනවා කියලා. ඔව් ඒක මම සමස්තයක් වශයෙන් කියනවා හැමෝටම සක්මන් භාවනාව කරුදු වෙන්න කියනවා. يعني සක්මන කරන එක මේ තම තමාට මනාභිවෘද්ධියේ තරමට කියනවා. තමන් මේ නුවණේ තරමට ඒක බැසගෙන යනකොට ප්‍රාණිකූලව ඒ සම්බන්ධව වැටීම ඇති වෙනවා. ඈ දැන් මට නම් ඕන දැන් ඔය අලුතෙන් ශාලාව උඩ හැදුවට පස්සේ මට උඩ මං උඩ හරියෙම ඉන්නවා. ඒක උඩ පැත්තටම වෙලා ඉන්නවා ඒක සක්මන් කරනවා අනික මේ පුටුවෙන් වාඩි වෙන්න පුටුවක් හදාගන්නවා ඇතිනි නෑ ඇඟට අමාරුවක් තියන්න පැදුරක් කියලා ගන්න පොඩ්ඩක් හාන්සි වෙලා ඉන්නේ මද ඉපිරිතාලේ වාට්ටුවේ හිටියත් ඔය ටිකනේ කරන්නේ ඉපිරිතාලේ වාට්ටුවක ඉන්නකොටත් ඉතින් ඔය ටිකනේ තියෙන්නේ ඇඳක් තියෙනවා ආ නේද ඒ වාගේ දැන් මේ අපිට දැන් එන්න මේවා කොටු කරන්න ඕනේ. කියන්නේ අඩු කරන්න ඕනේ. අඩු කරන්න බාහිරෙන් කරන්න බෑ. අතෙන්දම සිහිය යොදාගෙන හරිද? අර හදවත ළඟින් පහළ වෙන රූප ඡායාවල්. හදවත ළඟ පහළ වෙන රූප ඡායාවල්. හදවත ළඟ රූප ඡායාවල් පහළ වෙනවද? ආ? හවුද මේ. ඉදිරියෙන්නෝ නම් හදවත ළඟ චුත රූප ඡායාව පහළ වෙනවද? හදවත ළඟ රූප ඡායාව දැනෙනවද? කොයිද රූප ඡායාව පහළ වෙනවද ඇයින්නේ කියන්නේ හිතේ හිත තමයි ඒක හරි ඉතින් හදවත ළඟ රූප ඡායාව පහළ වෙනකොට ඒක අපිට දැනෙනවද එහේ හදවත ළඟ ඒක රූප ඡායාව වශයෙන් දැනෙන්නේ ඔළුවට වැටිච්චාම හදවත ළඟින් ඔළුවට වැටිච්චාම තමයි රූප ඡායාව වශයෙන් දැනෙන්නේ හැබැයි හදවත ළඟත් රූප ඡායාව පහළ වෙන එක දැනෙනවා කොහොමද දැනෙන්නේ ඈ තරහව රාගය ඉරිෂියාව ක්‍රෝධය වෛරය ඕව නැගින්නේ හදවත ළඟින්නේ නිකන් දැනෙනවනේ නිකන් පිච්චි කරුණාව ඕව නැගින්නේ හදවත ළඟින් එතකොට ඒ උනාට රූප ඡායාව වශයෙන් ඉඳ දැනෙන ඒක නියම් දැනෙන්නේ නිකන් අර විදිරි කොටනවා නිකන් හදවත මුල් කරගෙන ප්‍රත් වෙන ගතියක් විදිරි කොටන ගතියක් එහෙම ගතියක් දැනෙන්නේ හැබැයි ඒක නික යම් අදහසක් වශයෙන් පේන්න පටන් ගන්නේ මොලේට වෙච්චා. අර මොකද්ද මේ
මේ රූප ඡායාවල් අදහසක් වශයෙන් ආ මෙහෙම කීවානේ මෙහෙම කරපු හින්දානේ ආදී වශයෙන් ඒක මොළේට වැදිච්චම තමයි පේන්නේ නේද ওই දෙකම හැබැයි ඒක සිත තමයි අර ඉස්සලා කිව්වා වගේ බඩ කිව්වා සිත තමයි එතකොට මේ සිත හටගන්නේ අර අනුශය ධර්මයි මානසිකාරයයි මනේන්ද්‍රයයි කියන හේතු නිසානේ ඉතින් ඒ සිතේ ආරම්භක අවස්ථාවේ අර හදවතේ තරහව ක්‍රෝධේ විෂාවයිදී ඇගෙන දැනෙන ගතිය ඊළඟට ඒක විස්තරාත්මකව පේනවා මෙතන රූප ඡාය වශයෙන් ඔළුවට වැදිච්චම යෝයදක නෙවෙන්නේ ඉතින් අර දැන් කකුලක් උස්සන යවන තබුණේ එකටත් මේ රූප ඡායාව ඔළුවේ හැදෙනවානේ ඊළඟට අඩිය තියෙන කකුලේ ගලක් හැදුණු කැක්කුම එන එක හදවතට වැදිනවා තමයි ඒ තුනට වැටේ ඉතින් ඔය ඔළුවතයි ඔළුවයි හදවතයි දෙක අතරේ මේ මොකද්ද මේ ඉක්ක්වන් මේ සම්ප්‍රේෂණයක් තියෙනවා වේගවත් හොඳ අපි තේරුම් ගන්න ඕන හොඳටම හදවත ආශ්‍රයෙන් තමයි අසනීප වෙන්නේ එන්නේ හද යමරුවනේ හදවත ලඟින් තමයි අසනීප වෙන්නේ හා චුතිපේ නෙතදින් ඉතින් චුතිපේ ගන්නේ උපතල පොනෝ කියන එක පළවෙනි අසනීපෙනේ වෙනවා තව මොනවා ඉබේ ජාතියක් වශයෙන් හඩගත්තට පස්සේ ජරාවියයි දෝක පරිදේ දුක්ක දෝමනස් ඉතින් අසනීපෙ එතන අසනීපෙ දුරුනම් මොකද වෙන්නේ නයි ජාතු ගබ්බසෙයම් පුනරේතිති නැවත මව්ගේ උපදින්නේ ලගින් හදන්න තියෙනවා දැන් හොඳයි හැම පින්වතෙක්ම හොඳ වැටහීමකින් හොඳ තේරුමකින් මේවා යදිනවා එන මොනවා කරන්නේ අබ්දුල්ලේ තව කල්මේ ඊයේ මේ පොඩි කතාවකින් මෙහෙම එකක් ඇහුවා කෙනෙක් මම එක දැන හිටියේ නෑ ඔබ වහන්සේ අහන්නම් කියලා මේක වෙනම කතාවක් වගේ රහතන් වහන්සේ කෙනෙක්ුයි පසේ බුදු වූ කෙනෙක්ගේ වෙනස කියන්නේ උන්වහන්සේලා පිරිනවම් පානවාද ඒක කියලා එතනින් ඒ භවයේ නැති වෙනවද උන්වහන්සේලාගේ නැත්තම් කියලා රහතන් වහන්සේලාගේ ඒ ප්‍රශ්නේ ඇති වුණා හැමෝනේ කව ඒක මොකද්ද හැමෝනේ මේක මට ඔය ප්‍රශ්න ඇති වෙන්නේ තිතින් අර රහතන් වහන්සේලා පසේ බුදු වහන්සේලා නෙවෙයි ඔය ප්‍රශ්න ඇති වෙන්නේ අපිට දෙකම දන්නේ නැති අයට ඇති වෙන ප්‍රශ්නයක් ඇහුවා මට තේරුන්නේ නැහැ මං ඒක දන්නේ නැහැ කියලා කිව්වන් කෝ ඔබ වහන්සේගේ මොනවානම් කියලා පසේ බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ නැති කාලවල පහළ වෙනවා ඒ මොකද මිනිසුන්ට ධර්මය අභිෂමය කරන්න බෑ ධර්ම ඥානෙ මිනිසුන්ට නැහැ ඒ හින්දා උන්වහන්සේලා දේශනා කරන්නේ නැහැ අතෝ දේශනා කරන්න බැරුවා නෙමෙයි. නාන්ස දේශනා කරන්න කොහෙන් දැකපු මේ කය අනුව දැකපු සියල්ල දේශනා කරන්න බැරිකම නැහැ. කාටද දේශනා කරන්නේ? ආහන්ත කෙනෙක්. ඒ නිසා නිස්සද්දෝ පින්නම වඩිනවා. පසේ පුදුරු ජාන්න. ඒත් ඉතින් රහතන් වහන්සේ නමක් තමයි. තමයි. හරි. ඉච්චරයි ඒක වෙනස. රහතන් වහන්සේලා පහළ වෙන කාලේදී ඉතින් අඩු වශයෙන් කෙන දෙනෙක්වත් අහනවනේ. එහෙමයි. එහෙම තියෙනවා. හරි හැමදේ මම එක මං කව මන් දන්නේ නැහැ මං උපවාසයෙන් ආන්නම් කියලා. හරි හැමදේ. ඇයි තමන් වහන්සේලා දැකපු දේ කියන්න බෑද දේශනා කරන්න පුළුවන්? බැරි කමක් නැහැ. ආන්ත කෙනෙක්. අහන්ත කෙනෙක්. නැහැ. අහන්න ඕනේ. කියන. එතකොට ආර්ය උපවාදය කරගෙන අරගොල්ල අපායට වැටෙනවා. ඒක හින්දා නිහඬ වෙන්න. ඒකයි. ඔව්. හරි හම් එහෙනම් ගොඩක් වෙලා කතා කරලා අහන්න පුළුවන් හරි තියෙනවා නම් අහන්න තව අහන්න තියෙනවා නම් අහන්න නෑ එහෙම එකක් මම මේ කල්පනා කරේ අර මේ දැන් ඔබට මානසිකව සක්වල ගැන කතා කරන එක කිව්වෙ හින්දා මේ දැන් ඔය ප්‍රායෝගිකව නිකන් සාමාන්‍ය ගෙදින්දා වැඩ කරනකොට සමහරවිට දැන් එතකොට අසහනකාරී තත්ත්වයක් ආවම ටක් දාලා එතකොට සක්මරට ගියොත් මගේ මේ මට මේ අත්දැකීමට හම්බෙලා තියෙන විදිහ ඒ අර ප්‍රශ්නේ ඒ කියන්නේ එහෙම ප්‍රශ්නයක් තිබ්බට ඒක ඊට පස්සේ තිබ්බත් ඒක ඒ ප්‍රශ්නේ තියෙනවා හැබැයි ඒක තියෙන වටිනම පරිමල පිළිබඳව ඒක අර මුලින් තිබ්බ තරම් ප්‍රශ්නයක්වත් නැතිලා යනවා ආ ඒක හරි දැන් ආ ඒක හොඳ තැන ඒ අපිට යමක ශූන්‍ය බලන්න යමක
බර ගැති අඩු කරගන්න ඔය ශූන්‍ය බලනවා කියන එකේ තේරුම බර අඩු වෙනවා කියන එකද දැන් ඔබතුමා කියපු ආහාරය කල්පනා කළා බර වැඩි වෙච්චාම එහෙම මේකට දාපු ඇති අර බර ගැති අඩු වෙලා අරක එනවා ආවද අර බර ගැති නැහැ එහෙමයි ඒ ප්‍රශ්නේ තියෙනවා හැබැයි ඒ බර ඒ අර විදිහට තියෙන මේ අර අසහනකාරීත්වය අඩු වෙලා යනවා මට ඇහි අනාල කියන්නේ ඒකේ තියෙන ඒකේ වචනාත්මක ප්‍රශ්නයක්නේ තියෙන්නේ මානසිකව නේ වචනද තියෙන්නේ प्रश्न पीट बात सत्तापेट पत्नो पत्नो नगिट मुखदे අර සක්මලට බහිනකොට මොකද වෙන්නේ අර වේගය අඩු වෙනවා අඩු වෙච්චාම අර ජවනිකාව ගියත් වේස නැතුව ඒක දිහා බලා ඉන්න පුළුවන් ඒ උතරින්මත් පේනවා සක්මන් ඉරියව්වකට බහිනක කොච්චර හොඳද කියලා සක්මන් ඉරියව්වකට බැහිමේ තියෙන ආනිසංශය ඒකෙනුත් පේනවා ඔව් මොකද කයෙම පවා ශූන්‍යත්වය පෙන්වුම් කරනවා සක්මන ක යහට මෙහාට යහට මෙහාට යනකොට කයේ තියෙන බර ගැතියත් අඩු වෙනවා අඩියක් තියලා අඩියක් තියෙනවා අඩියක් තියලා අඩියක් තියෙනකොට ඔක ශූන්‍යත්වයේ හොඳට මේ ප්‍රත්‍යක්ෂ කරනවා හැබැයි ඔක දැනගෙන හොඳ ඥානවන්තව කරපුවාම වඩා ඔක ඥානවන්තවම කරන්න ඕනේ නුවණින්ම කරන්න ඕනේ ඒ කරන තරමට ඒක තමයි අරහන්ත භාවයට මෙයන්ට තියෙනවා හොඳම පාර සක්මන මට දැන් පටන් ගත්තු කාලේ ඉඳලම සක්මන තමයි හැම එකකදී මට උපකාර වුණේ. කියන්නේ මේ හිත අවදි කරගන්න. ඊගාවට දැන් පවා හිත අවදි වෙන්න උගාක් කාර්යනා වෙනවා රක්නම්. වාඩි වෙලා ඉන්නකොට ටිකක් වෙලා යනකොට නිඳට හැරෙන්නයි හදනවා. සක්මනේ ඒක නෑ පැය ගණනක් හිටියත් ඒක තියෙනවා. වෙහෙස අඩු වෙලා නිවිලා සද්ද වෙලා යථාභූතය අර යථාභූත දකින්න පුළුවන් විදියට මනස විච් එම් වැටෙනේ ඒක හරි ඔය ඉතින් දෙවෙනිද නැගිට ගන්න බැරි කොට කාට කියන්නේ ඕවා නේද දැන් ඇලෙන්ස් එක කන්නේ නැ නැගිට ගන්න බැරි එතකොට එතකොට අර ඇවිදලා හදා ගන්න දැන් වැඩි කියන්නේ ඇඟට අයිය දෙන තාක්කල් ඇවිද්දේ වෙන වෙන දේවල් නෙහෙව්වේ ඈ ඇඟට අයිය දෙන තාක්කල් ඇවිද්දලා හෙව්වේ වෙන වෙන දේවල් अरे कोरोनाविदे मोकारी अरमुन अरमुना සක්මන එතන සිද්ධිය වැළියම උසන යවන තබනේක සිද්ධිය වැළියම ඒකේ අරමුණක් ගැනීම නැහැ ඒ නිසා මොකද වෙන්නේ විහරණය වීමක් වෙනවා සිද්ධිය දැකීමක් වෙනවා ද්‍රව්‍ය නෙමෙයි මේක ද්‍රව්‍ය වාගේ මානසිකව නැගෙන නැගිල්ලක් විතරක් පේනවා ද්‍රව්‍ය නැහැ කියලා පේනවා කිස්සු ශූන්‍ය වූ සිද්ධියක් කියලා පේනවා ඒක මේ තුනේ සක්මන වෙනවා හා අර නැත්තම් අපි මොනවාරි විදියක් හොයාගෙන ඉන්නේ ඇවිත් उत्साह जीव गुण आहार හැමනිතරකම කිව්වත් නැතත් බැලුවත් නැතත් ඇහුවත් නැතත් සිද්ධ වෙනවා වේගවත් සිද්ධ වෙනවා පිටිවිලි පහළ වෙනවා නේද නිරෝධ වෙනවා මිදෙනවා අනිත්‍යතාවය තථාගතයන්ගේ උපාදීයෙන් හරි උපාදී නැතිව හරි අනිත්‍ය නම් අනිත්‍යමයි තථාගතයන් වහන්සේලාගේ උපදීමෙන් නොඋපදීමෙන් අයිති නැති කරනම අයිති නැතිමයි
වෙහස නම් වෙහසම ඒකනේ ඒක ඒක භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරුවා අනිත්‍යයි දුකයි අනත්ත දැන් අපි උත්සාහ කරන්න ඕනේ වෙහස දුරු කරගන්න අපිට ඕනේ දැන් වෙහස අඩු කරගන්න හිතේ ඇති වෙනා වූ පීඩනය බලාපොරොත්තු කියන කාසිතේ පීඩනය එළම නෙමෙයි බලාපොරොත්තු සම්පූර්ණ වුණා වාගේ වුණා පීඩනය තමයි දුවන්නේ අපි ඒවා බලාපොරොත්තු අඩු වෙන්න ඕනේ පීඩනය අඩු වෙන්න ඕනේ එතන අනිත්‍ය වශයෙන්ම දකින්න ඕන දුක වශයෙන් දකින්න ඕන අයිති නැති බව දකින්න ඕන එතකොට නිමනවා ඔව් තව මොනවා හරි අහන්නෙම තියනවාද කවුද කතා කරන්න ඉන්නවද ඔව් මොනවා හරි අහන්නෙම තියනවා නම් අවස්ථාවක් තියෙනවා එහෙනම් අපි දැන් බලන්න අවස්ථාන දැන් ගොඩක් වෙලා කතා කරනවා එහෙනම් අද කෙටියු ධර්මානුශාසනාවල ශ්‍රවණය කිරීමෙන් සිද්ධ කරගත්තා වූ අත්පත් කරගත්තා වූ මහානීය කුසල පුණ්‍ය සම්මාර ධර්මයන් ඔබ පින්වත්තුන් සෑම කෙනෙකුටම සසර ගමනේදී පාප මිත්‍රාදී ආශ්‍රයන්ට නොවැටි බුද්ධ ආදී උතුම් කරණ මිත්‍ර සේවනයෙන් නිරෝගී සප ලැබීමෙන් සෝවාන් ආදී මගපල පිළිවෙතින් ලබන අජරාමර වූ නිර්වාණ සපේට පැමිණීමටම හේතු වේවා වාසනාව වේවා ඉසිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තෝ පින් අනුමෝදන් වියිත්තේය සුපත්‍රේවා දුක්වේවා නිරෝගී වේවා මෛත්‍රිය වේවා සැපේට පැමිණේවා සියල්ලන්ට මාග්‍ර වූ බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නය අනන්ත ගුණයන්ගේ පිහිට ආධාර උපකාර ආරක්ෂක සංවිධානය ලැබීමෙන් මේ පින්වන්ත පිරිස සිතූ පැතූ යහපත් අදහස් සියල්ලක්ම සමෘද්ධ වේවා තුනුරුවන්නේ පිහිටයි සුවපත් වේවා.